හැමෝටම තෙරුවන් සරණයි ලැබුවා වූ නව වසර වාසනාවන්ත යහපත් එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව අපි බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ ගුණානුභාවයේ හේතු කරගෙන මෙම අදට නියමිත පාඩම පටන් ගනිමු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පဋාණ ගාථාව කියන්න කවුරුත් විචිත්ත මණි ගම්බීර මනන්ත නය මණ්ඩිතං පဋාණ සම්ම සන්තස් විමලාමිත බුද්ධියා යස දේනා නිකමින්සු සුභාජබ්බන්න රාන්සියා නීලපීතා රත්සේතා මංජිට්ඨා ච ප්‍රහස්සර තන් ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගණං සෙට්ටං නමාමි සිරසාදරං තුන්වන්නේ පිහිටයි තුන්වන්නේ පිහිටයි අපේ ගිය වර නතර කර ස්ථානය කියන්න කරුණා කළා ගිය වර නතර කර ස්ථානය කියන්නේ මා හිතන්නේ 126 126 වෙනි පිටුව නේද කරුණා කළා කියන්නේ 126 වෙනි පිටුව නේද කවුරුත් කතා කරන්නේ නැත හරි 210 වෙනි ඡේදය කල්යාණි පාපකාණී කම්මානි උපලබ්බති තේ කල්යාණ කියලා කිව්වේ මේ මෙතන කුසල් පාපකාණී කියන්නේ අකුසල් කුසල් අකුසල් පාපකාණී කර්මයෝ දක්නා ලැබෙද්ද එහෙම කිව්වම සකවාදීන් කියනෝ ඔව් මේ පරවාදී පූජාවක් එන්නේ පරවාදී පූජාව පටන් ගන්න එතකොට සකවාදීන් ඉස්සර කරනවා ආමන්ත පරවාදී අනුයෝ කල්යාණි පාපකාණෙන් කම්මානම් කත්තතා කාරේතා උපලබ්ධති කත්තතා කර්මය කරන්නේ කර්මය කරවන්නේ කියන වචන දෙකේ තේරුම් දෙකයි ওই තියෙන්නේ මෙතන විස්තර කරනවා කරවන්නේ හා කරවන්නේ ඉන්නවද එසේ නොකිය යුතුයි කියලා සකවාදීන් කියනවා ඒකේ පැහැදිලි කරගන්න ඕන එක බුදුහාඳුරුත් එක්ක එක්තරා මේ ඩාක්මණිය කවිල සාද කරනවා වාද කරනවා කර්මයක් තියනවද කර්මය කරන්නේ කිනවද කර්මය තමන් කරනවද වෙන කෙනෙක් කරනවද ආදී වශයෙන් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අන්තිමේදී බුදුහාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ කර්ම ගැන දුක ගැන දන්නවද කියලා කියනවා මම දන්නවා කියලා විස්තර කරනවා ඒක මේ ඒ කොටසයි මේ ඉන්නේ මෙතන බලන්න මේ විස්තර තියෙන එක සමානයි සකවාදීන් පරිජ එසේ නොකිය යුතුයි කල්යාණී පාපකාරෝ කම් ඇතේ කල්යාණී පාප වූද කර්ම කරන්නේ කරවන්නේ ඇද්ද එතකොට පරවාදීන් පරවාදීන් කියනවා ඕ එතකොට සකවාදී අනුයෝගය කියනවා එසේ වීනම් එසේ කරන්න වුණාම් වත් කරන්නේ කරවන්නේ ඇද්ද අන්න එතෙන්දි කියනවා එසේ නොකිය යුතුයි එතකොට සකවාදී පුජාව නැවත සකවාදීන් පුජාවක් ඉදිරිපත් කරනවා ඒ කියන්නේ ප්‍රශ්නයක් ඒ කර්ම කරන්න හෝ කරවන්නා හෝ වත් පිළිමදවත් කරන්නේ කරවන්නේ කැද්ද ඒ එතකොට හතර දෙක කරන්නේ කරවන්නේ පිළිබඳව තවත් එක්කෙනෙක් ඉන්නවද තවත් එක එතකොට තුන්වෙනි කෙනෙක් එතකොට කියනවා පරවාදීන් කියනවා එහෙම ඉන්නවා එතකොට ආපහු සකවාදීන් ඒ තොපේ අනුව කර්ම මාත්‍ර නොවේ කර්මයක් මාත්‍යයක් පස්සේ පදිගෙන ඒ පුද්ගලයෙක් ඇත ඒ පුද්ගලයා නිපදවන වෙනත් පුද්ගලයෙක් ඇත එතකොට දැන් දෙන්නයි ඔහුද නිපදවන වෙනත් පුද්ගලයෙක්ද තුන්ද නැහැ මෙසේ පුද්ගල පරම්පරාවෙක් ඇත ඒ දුක්ඛගේ අවසන් කිරීමේ නැද්ද සසර වට සිඳලීමේ නැද්ද අනුත්පාද පරිනිර්වාණයක් නැද්ද සසර අවසාන කරන ක්‍රමයක් නැද්ද කියලා වම් පස්සේ එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා ඒ කොටස 211 බලන්න කරුණා කළා 211 කියන්නේ ඒකේ කල්යාණෝ පාපෝ කියන්නේ කුසල් අකුසල් කුසල් අකුසල් කරවන්නේ කැද්ද ඔව් එසේය පරවාදීන් දෙනවා 128 වෙනි
128 වෙනි පිටුව 211 වෙනි ඡේදය එතකොට කියනවා ඔව් කියලා කියනවා. එතකොට සකවාදීන් නැවත කියනවා පුද්ගලයෙක් ඇත්නොයි පුද්ගලයා පිළිබඳ කරන්නේ කර්මන්නේ දක්නලේද අන්න එතෙන්දී කියනවා පරවාදීන් එසේ නොකිය යුතුයි. දැන් මේව බලන්න එතකොට දැන් එතනම බැලුවම හැම එකේම දැන් පරවාදී එසේ නොකිය යුතුයි 212 අර වගේම එසේ නොකිය යුතුයි. ඊට පස්සේ 213 බලන්න පරවාදීන් එසේ නොකිය යුතුයි 214 අර වගේ පරවාදීන් එසේ නොකිය යුතුයි 215 එසේ නො එක හා සමානම ප්‍රශ්න සහ උත්තර එනවා බලන්න කරුණාවෙන් ඒ වායේ ගැළපීමත් කල්පනාවට ගන්න ඕන අවශ්‍ය කරගන්නවා. ඒ මේක දැන් මේ විස්තර කරන්නේ කල්යාණ වාග්ය විස්තර කරන්නේ ඒ කොටස තියෙන ආකාරය තුන්වැනි පිටින් බලන්න. පුද්ගල අපි 211 බලමු. සකවාදී අනුയോഗ පුද්ගල ඇතනුයි පුද්ගලයා පිළිබඳ කරන්නේ කරවන්නේ දක්නා ලැබේද? එසේ නොකිය යුතුයි. කල්යාණුද පාපෝ කර්ම ඇතනුයි කල්යාණුද පාපෝද කර්ම කරන්නේ කරවන්නේ දක්නා ලැබේද? අන්න එතකොට කියනවා පරවාදීන් ඔව්. එසේ ඔව්. එසේ වේනම් නිවන දක්නා ලැබෙනු නිවන පිළිබඳ කරන්නේ කරවන්නේ දක්නා ලැබේද? එතකොට නිවන කිව්වා පරමාර්ථ ධර්ම. නිවන විස්තර කරන්නේ පරමාර්ථ ධර්මයක් විදියට. එතකොට එහෙම දක්වන්න කෙනෙක් එසේ නොකිය යුතුයි කියලා. පැහැදිලි කරගන්න 213 එනවා. කල්යාණූද පාපූද කර්ම ඇත්නුයි කල්යාණූද පාපූද කර්ම කරන්නේ කරවන්නේ දක්නා ලැබේද? නැමත ඒ ප්‍රශ්නෙම. ඒ එක හා සමානව ප්‍රශ්නේ එන්නේ. බලන්න ඒකම 213. මහපොළොව දක්නා ලැබෙනුයි මහපොළොව පිළිබඳ කරන්නේ කරවන්නේ කැක්ද? එසේ නොකිය යුතුයි. 214 කල්යාණුද පාපෝද කර්ම ඇතනුයි කල්යාණෝ පාපෝ කර්ම කරන්නේ කරවන්නේ දක්න ලැබෙයිද? එසේය. මහමූද ඇතනුයි මහමූද පිළිබඳ කරන්නේ කරවන්නේ දක්න ලැබෙයිද? නොයෙක් නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. එසේ නොකිය යුතුයි. ඒ අර මුලම එන ආකාරයම. එතකොට 215 කල්යාණෝ පාපෝ කර්ම ඇතනුයි කල්යාණෝ පාපෝ කර්ම කරන්නේ කරවන්නේ දක්න ලැබෙයිද? එසේය. එතකොට සිනේරු පර්වත රාජා අත්නුයි සිනේරු පර්වත රාජා පිළම කරන්නේ කරවන්නේ දක්න ලැබෙයිද? එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඔන්න ඒ කොටස කියන මට චූටි කාරණයක් කරුණාවෙන් සමා වෙන්න ඕන. මට අමතක වුණා මම කට්ටියට කතාවත්තු ප්‍රකරණය පිළිබඳ දෙවෙනි සටහනක් එව්වා. ඒ දෙවෙනි සටහන එක්තරා නොහොන කෙනෙක් විස්තර කරා ඒක ටිකක් පැහැදිලි කරන්න කියලා. ඒකට දැන් මෙතන මේ පුද්ගල සත්‍ය කට්ඨය සුද්ධ සත්‍ය කට්ඨය ඕකාස කාල් සත්‍ය කට්ඨය අවයව සත්‍ය කට්ඨය කියලා සත්‍ය කට්ඨ හතරක් තියෙනවා කියලා කිව්වා. ඒකේ විස්තර කරන ආකාරය ඒ සත්‍ය කට්ඨ හතරක් තියෙනවා කියලා විස්තර කරේ ඒක ඇතුලේ. ඒතකොට සුද්ධ සත්‍ය කට්ඨ කියන්නේ පුද්ගලයා ඉස්සරහට එන්නේ. ඒක නිසා ඕකාස සබ්බත් හේතු වශයෙන් කාල සබ්බදා හැමදාම අවයව හැම අවයවයම සබ්බේසු කියන වචන හතරක් විස්තර කරා. එතකොට මෙන්න ඒකට දුනු ආකාරයේ ඒ සුද්ධ සත්‍ය කට්ටේ ඕකාස කාල සත්‍ය කට්ටේ අවයව සත්‍ය කට්ටේ බෙදිල යන ක්‍රමය. ඒකේ අනුලෝම පච්චනීක පච්චනීය අනුලෝම පංචකය කියලා පංචක දෙකක් මම රූප සටහනක් මගින් ඉදිරිපත් කරා. එතකොට අනුලෝම පංචනීය පංචකය පංචකයේ තියෙන පුජ්ජා අනුയോഗ නිග්ඝහ පාපනා ආරෝපණා කියලා අනුලෝම පංචකය විස්තර කරනවා. ඒකේ තව අනු කොටස් හතරක් තියෙනවා. පටිකම්ම චතුක්ක, නිග්ඝහ චතුක්ක, උපනයන චතුක්ක, නිගමන චතුක්ක. ඒකේ ධර්ම විසිරෙන්නේ ක්‍රම හතරකට පමණයි. චතුස්කය කියන එකේ තේරුම හතර. එහෙනම් පච්චනීය අනුලෝමේ අනුලෝම පච්චනීයේ දෙකේම එක හා සමානයි. එකම වෙනස අනුලෝමයයි පච්චනීය අනුලෝමයයි දෙකක් නකාරය යදා කියන්නේ. ඒක නිසා ඒ තිබපු සටහන දිහා කරුණා කළා ස්කයිප් එකේ ඇති ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඒක දුන්නේ විස්තර කරේ මේ කොටස පැහැදිලි නැති බව ප්‍රකාශ කර නිසා මේ සටහන චුට්ටක් කරුණා කළා කියවලා බලන්නත් ඕන. ඒක ගැන හිත යොදාන්න. තෙරුවන් සරණයි. ඊළඟට එන්න 216
කල්යාණි පාපකාණි කම්මාණි උපලබ්ධිතේති කල්යාණි පාපකාණං කම්මාණං ඛතත්තා කාරේත්තා උපලබ්ධති මෙන්න කල්යාණි පාප වූ කර්ම ඇතනහු 231 130 කර්ම කරන්නේ කරවන්නේ දක්න ලැබීද මුල ප්‍රශ්නෙමයි එසේය අද්ධාතු ඇතනුයි අද්ධාතු කරන්නේ කරවන්නේ දක්න ලැබීද අද්ධාතු කියන්නේ ආපෝ ධාතුව ජලය ආපය එතකොට එසේ නොකිය යුතුයි කල්යාණ උපාපෝ කර්ම ඇතනු කල්යාණ පාපෝ කර්ම කරවන්නේ කරවන්නේ දක්න ලැබීද අර ඉස්සර පිටුව වගේම එකට එක සම්බන්ධයි සකවාදී පුජ්ජා සකවාදී පුජ්ජා මෙතන කරුණු 220 දක්වාම තියෙන සකවාදී පුජ්ජා එකට එක සම්බන්ධයි බලන්න එතකොට කල්යාණ පාපෝ ඇන්නේ කල්යාණ පාපෝ කර්ම කරන්නේ කරවන්නේ දක්න ලැබෙයිසය තේජෝ ධාතුව ගැන කියනවා තේජෝ ධාතුව කරවන්නේ කරවන්නේ ගැන එසේ නොකිය යුතුයි ඊට පස්සේ වායෝ ධාතුව ගැන කියනවා වායෝ ධාතුව කරන්නේ කරවන්නේ කද්ද එසේ කියනවා ඒ වගේම ඊට පස්සේ තුරුණ කාෂ්ඨක වනාපස්පිතිහු ඇත්නුගේ තුරුණ කියන්නේ තනකොළ වනස්පති ආදී දේවල් කරන්නේ කරවන්නේ දක්න එසේ නොකිය යුතුයි කියනවා කල්යාණ උපාපෝ කර්මයෝ අන්‍ය වෙද්ද ඔන්න අන්තිමට එනවා එතකොට පැහැදිලි කරගනවා කල්යාණ උපාපෝ කර්ම කරන්නේ කරවන්නේ අනේකෙක් වේද පැහැදිලි කරගන්න කරුණා කළා එතන නෝන සරි නෝනලා මහත්මයා කරුණාවෙන් 220 සිංහල එකේ පොඩි මේ අකුරක වරදක් තියෙනවා සකවාදී පුච්චාව මේක පරවාදී පටිච්චාව ඊට පස්සේ සකවාදී අනුයෝගය විශේෂයෙන් මතක තියාගන්න අනුයෝග කියන එකේ තේරුම පළවෙනි ප්‍රශ්නය නැවත විග්‍රහ කිරීම අනුයෝගයේ ඒ ප්‍රශ්නය නැවත වෙනත් ආකාරයකින් අහන එක ඒක සකවාදී අනුයෝගය කියලා පයන්න කපලා සයන්න යොදා ගන්න එතන පොඩි printin mistake එකක් තියෙනවා දෙසිය විශේෂක කල්යාණ පාපකාණ කම්මන විපාක ඔන්නේ පිට පස්සේ කියන විපාක විපාකයක් තියෙනවද ඔව් කල්යාණ පාප වූද කර්මයන්ගේ විපාක ප්‍රතිසංවේදයක් එහෙනම් විඳින්නෙක් 132 133 221 වෙනි ඡේදය ඔන්න තෙදි අහනවා විඳින්නෙක් ප්‍රතිසංවේදයක් කියන්නේ විඳින කෙනෙක් ඉන්නවද එසේ නොකිය යුතුයි කල්‍යාණ පාපෝ කර්මයන්ගේ විපාක ඇතුයි කල්‍යාණ පාප කර්මයන්ගේ විපාක ප්‍රතිසංවේදී විඳින්නේ ප්‍රතිසංවේදී කියලා කියන්නේ විඳින්නේ එතකොට විපාක ප්‍රතිසංවේදී ඒකත් එක හා සමානමයි බලන්න තුන්වෙනි පොද්ගලයේ ගැන කනෝ කර්මය කරන පොද්ගලයේ කැත්තාහ එක සමානම උත්තර දැන් බලන්න සකවාදී පූජාව 222 223 224 225 එක හා සමානයි ධර්මෝල විතරයි කුඩා වෙනසක් ඇති වෙන්නේ. එතකොට 222 කියනවා විඳින්නෙක් විපාක විඳින්නෙක් ඉන්නවද විපාක පරිසංවේදියා පිළිබඳ පරිසංවේදකයක් ඇද්ද? එසේ කියනවා. එතකොට මේ තොපගේ මතය අනුව විපාක මාත්‍ර නොවේ. ඒ විඳුනා පුද්ගලයෙක් ඇත. 223 ඔහු පිළිබඳවත් විඳුනා පුද්ගලයෙක් ඇත. ආ එතකොට හතරෙන් පුද්ගලයෙකුත් ඉන්නවා. මෙසේ පුද්ගල පරම්පරාවෙක් ඇත. එසේ වත්ම ඒ දුක් අවසන් කිරීමක් නැද්ද? සසර වට සිඳලීමක් නැද්ද? අනුත්පාද පරිණාමයක් නැද්ද? ඔන්න විස්තර කරන ආකාරය එතකොට විඳින පුද්ගලයෙක් ඉන්නවද? ඒ පුද්ගලයා ඒ පුද්ගලයා විඳුනා පුද්ගලයේ තවත් වෙන එසේ පුද්ගල පරම්පරාවක ඉන්නවද තුන්වෙනි පුද්ගලයේ හතරවෙනි පුද්ගලයේ වශයෙන් ඉන්නවද කියලා 223 විස්තර කරනවා ඒ වගේම 224 කල්යාණ පාපෝ කර්මයන්ගේ විපාක ඇත්නුයි කල්යාණ පාපෝ කර්මයන්ගේ විපාක ප්‍රතිසංවේදයක් ඇත්ද ඔන්න විස්තර කරන ආකාරය ඒ පුද්ගල ඇත්නුයි පුද්ගලයා පිළිබඳ ප්‍රතිසංවේදයක් ඇත්ද එසේ නොකිය යුතුයි පරවාදී ප්‍රතිඥාව එතකොට 225 අරහා සමානමයි ඒ ඡේද පහම එක හා සමානයි නිර්වාණය ඇත්නුයි නිර්වාණය පිළිබඳ සංවේදයක් දක්නා ලැබේද ඕනේ එසේ නොකීතුයි නිර්වාණය කියලා එකක් තියෙනවද නිර්වාණය පිළිබඳ
විඳින පුද්ගලයෙක් ඉන්නවද කියලා අහුවම එහෙම නොකියන්න කියලා කියනවා කියලා එකම උත්තරේ දෙනවා 134 135 විස්තර කරනවා මේව ඇත්ත වශයෙන්ම ඉතාම චූටි නොයෙක් නොයෙක් කුඩා කුඩා අංශ වලින් කොටු කිරීමයි මේ බලන්නේ කල්යාණ පාප ගැන කම්මානම් විපාක උපලබ්ධති කල්යාණ පාප කාණං කම්මානම් විපාක පරිසංවේදී උපලබ්ධති ආන්න එතකොට විඳින කෙනෙක් අර වගේම නැවතත් කල්යාණී කුසල් අකුසල් කර්මයන් පිළිබඳ විපාක ඇතනේ කල්යාණ උද පාප උද කර්මයන් පිළිබඳ විපාක පරිසංවේදී කුසල් අකුසල් සම්බන්ධ විපාක වශයෙන් විඳින කෙනෙක් මහ පොළොව ඇත මහ මූද ඇත මේ සිනේරු පර්වතය ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත වායෝ ධාතු ඇත තෘණ කුෂ්ඨ ආදී වනපත් ඇත පිළිබඳව පරිසංවේදිකෙක් ඒ සම්බන්ධයෙන් විඳින පුද්ගලයෙක් ඉන්නවද කියලා අහනකොට ඔන්න විස්තර කරනවා එසේ නොකී යුතු කල්යන උපාපෝ කර්මයන් පිළිබඳ විපාක ඇති නු කල්යන උපාපෝ කර්මයන් පිළිබඳ විපාක පරිසංවේදයේ දිගටම තියෙන්නේ විඳින්නක් පිළිබඳවයි නොයක් නොයක් මාතෘකා ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරලා අහන්නේ විඳින්නෙක් පුළුවන් අය 227 විස්තර කරපු ආකාරය එසේ නොකී යුතු ඊට පස්සේ 228 කියන්නේ දිව්‍ය ලෝක සප දිව්‍ය ලෝක සප ඔන්න පරවාදීන් ප්‍රශ්නයක් අහනවා දිව්‍ය සුඛං උපලබ්ධේති අහමන්ත ඔව් සකවාදීන් උත්තර දෙනවා ඔව් එතෙන්දී උත්තර දෙන්නේ සකවාදී දිව්‍ය ලෝක සප විද්‍යමාන දිව්‍ය ලෝක සුඛස්ස පරිසංවේදී උපලබ්ධති දිව්‍ය පිළිබඳ පරිසංවේදී දක්න ලැබේදී එතකොට සකවාදීන් උත්තර දෙන්නේ පුද්ගල කතාව ප්‍රතික්ෂේප කරන නිසා සකවාදීන් එසේ නොකී යුතුයි ඒක තමයි සත්‍ය එතකොට 229 දිව්‍ය සුඛ ඇතනුයි දිව්‍ය සුඛ පරිසංවේදීක් දක්න ලැබේද එතකොට පරවාදීන් සකවාදීන් නැවත ප්‍රශ්නය අහන්නේ පරවාදීන් උත්තර දෙනවෝ ඊට පස්සේ තස්ස පරිසංවේදී උපලබ්ධ තීති ඒ වේදකයා පිළිබඳ වෙනත් වේදකේ දක්වන එයා ඒ විඳින එක්කෙනා පිළිබඳ තවත් එක්කෙනෙක් ඉන්නවා මේ 230 ඒ වේදිකා පියා වෙලාත් වේදේ දක්නලා දෙදේ සේය අන්න තෙන්දි කියනෝ ඕ කියලා පරවාදීන් කියනෝ ඒ දුක්ඛයාගේම කලව කීමක් නැද්ද සසර වට සිඳලීමක් නැද්ද අනුත්පාද පරිනිර්වාණයක් නැද්ද එතෙන්දී ප්‍රතිවිරුද්ධ උත්තරයක් දෙනවා එසේ නොකිය යුතුයි කියලා ඒක අහුවෙන නිසා එතකොට මේවා මේ කුඩා කුඩා කොටස් ඉදිරිපත් වෙන්නේ අත්ත වශයෙන්ම නොයෙක් ආකාරයෙන් එයාගේ කොටු කිරීමටමයි කියලායි විස්තර කෙරෙන්නේ සකවාදී පූජාව 231 විස්තර කරන දිව්‍ය සුඛ ඇතනොයි දිව්‍ය සුඛ පරිසංවේදීක් දක්නා ලැබේද එසේය කියලා කියනවා පුද්ගලෝ උපලබ්ධති පුද්ගලද්ද පරිසංවේදී උපලබ්ධති න හේවං වත්තබ්බේ ඔන්න උත්තරේ අනිත් පැත්තට හරවනවා පුද්ගලයා ඇතනොයි තත් පුද්ගල පරිසංවේදීක් දක්නා ලැබේද ඒ පුද්ගලයා වෙනුවෙන් විඳින්නෙක් දක්නා ලැබේද කියලා හනොට නැතයි කියනවා එසේ නොකිය යුතුයි කියනවා එතකොට 232 විස්තර කරන කරුණා කළා මෙතෙන්දි කියනවා කරුණාවෙන් බලන්න දිව්‍ය සුඛ උපලබ්ධති දිබ්බස්ස සුඛස්ස පරිසංවේදී උපලබ්ධති දිව්‍ය සුඛ ඇතනොයි සුඛ පරිසංවේදීක් දක්නා ලැබේද ඒ සැප විඳින පුද්ගලයේ එසේ නොකී තු කියන දිව්‍ය සුඛ ඇතනොයි දිව්‍ය සුඛ ප්‍රසංවේදීක් දක්නා ලැබේ සේසය මහා පෘථිවිය ඇත මහා සමුද්‍රය ඇත සිනේරු පර්වතය ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත වායෝ ධාතු ඇත තෘණ කුෂ්ඨ වනපස්සේ වනස්පති හු ඇත කියලා විස්තර කරනවා. එතකොට පටිසංවේදී විඳින පුද්ගලයෙක් ඒ හා සම්බන්ධව දක්නට ලැබෙනවද කියනකොට විද්‍යමානද කියනකොට එහෙම කියන කියන්න එපා කියනවා. 234 කොටු කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්නේ සකවාදීන් අනාගතයේ වෙන්න පුළුවන් ප්‍රශ්නයි මේ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ 234 දිව්‍ය සුඛ ඇතනොයි දිව්‍ය සුඛ පරිසංවේදයක් දක්නා ලැබේද? එකම ප්‍රශ්නේ. දිව්‍ය සුඛ අනිකක් වේද? දිව්‍ය සුඛ ප්‍රසංවේදයක අනිකක් වේද? ඔන්න. ඒකේ පාර දෙකට කඩනවා. දිව්‍ය සුඛ වෙන එකක්ද? දිව්‍ය සුඛ විඳින පුද්ගලයා වෙන කෙනෙක්ද?
එතකොට කියනවා එසේ නොකිය යුතුයි. ඊට පස්සේ එනවා මිනිස්සු. මිනිස්සු සුඛ ඇද්ද? ඔව්. මිනිස්සු සුඛ තියෙනවා සකවාදීන්. පරවාදීන් අහන්නේ ප්‍රශ්නේ මතක තියාගන්න පරවාදීන් අහන්නේ. එතකොට සකවාදීන් කියනවා මිනිස්සු සුඛ තියෙනවා. ඔව්. පරවාදීන් මිනිස්සු සුඛ ප්‍රසංවේදීයක් ඇද්ද? මිනිස්සු සුඛ ප්‍රසංවේදී විඳින කෙනෙක් ඉන්නවද? මිනිස්සු සුඛ ප්‍රසංවේදීයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. කියලා උත්තර දෙනවා 235 136 137 පිටුව. එතකොට ඊට පස්සේ 236 නැත්තම් විස්තර නැවත කියනවා මානුෂ සුඛ ඇතනුයි මානුෂ සුඛ පටිසංවේදීක් දක්නා ලැබේද? ඔව්. එතකොට පරවාදීන් උත්තර දෙන්නේ ඒ ආකාරයට කරුණා කරලා බලන්න ඒ වයේ තියෙන ක්‍රමානුකූල ගැළපීම. දැන් මෙතෙන්දි විස්තර කරනවා 236 සකවාදී පූජාව එකයි. ඊට පස්සේ 237 සකවාදී පූජාව, 238 සකවාදී පූජාව, 239 සකවාදී පූජාව, 240 සකවාදී පූජාව, 241 සකවාදී පූජාව. ධර්ම විතරයි වෙනස් කරන්නේ. ඔන්න බලන්න කරුණාවෙන්. එතකොට 237 තස්ස පටිසංවේදී උපලබ්ධතිති. මේ පටිසංවේදියා පිළිබඳ ප්‍රසංවේදීයක් දක්නා ලැබේ. ඒ විඳින පුද්ගලයා වෙන තවත් කෙනෙක් ඉන්නවද? එතකොට දුක්ඛයාගෙම කළව කර කිරීමක් නැද්ද? වටසිඳ වීමක් නැද්ද? අනුත්පාද පරිණාමයක් දැතේ සේ නොකීති. මානුෂ සුඛ මිත ඉස්සල්ල කියවුණ වගේම මානුෂ සුඛ පටිසංවේදී දක්නා ලැබෙයිද එසේ කියලා. පුද්ගලයා අත්නුයි පුද්ගලයා දැන් මෙතෙන් මානුෂ සුඛ අත්නුයි මානුෂ සුඛ පටිසංවේදී දක්නා ලැබෙයිද කියලා කියන්නේ පරවාදීන් කියන්නේ ඇයි? පුද්ගල සංකල්පේ පරවාදීන් ඉන්න නිසා. මිනිස්යා පිළිබඳ මනුෂ්‍ය සුඛ දුක්ඛ විඳින පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේ පරවාදීන් උත්තර දෙන්නේ ඔව් පුද්ගලයෙක් ඉන්නවා. සෝ කියන කතෝ පුද්ගලයෙක් ඉන්නවා. ඒකනි ඒ අනුවයි ඔවුන්ගේ උත්තරය ගලපලා තියෙන්නේ. එතකොට 239 නිවන ඇත්තේ නිවන නිර්වාණ පරිසංවේදයේ දක්නා ලැබේද? එසේ නොකීතුයි කියලා පරවාදීන් දෙනවා. ඊට පස්සේ 240 මානුෂ සුඛ ඇතනෝ මානුෂ සුඛ පටිසංවේදීයක් දක්නා ලැබේද? ඔව්. පරවාදීන් දෙන උත්තරේ. එතකොට මහ පොළව, මහ මුහුද, මහ මෙර, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, තෘණ කුෂ්ණ වනස්පති හූ ඉන්නවද? ඔව් එසේ කියන්න එපා කියලා කියනවා. හේතුව ඒවා අචේතනික වාස්තු නිසා කියනවා. ඊට පස්සේ 241 මානසික අත්මෝ මානස සුඛ පටිසංවේදයක් දක්නා ලැබේද එසේය. ඒ කොටස් විස්තර කරන්නේ එක හා සමානව බලන්න කරුණා කළා. සකවාදී අනුയോഗය බලන අඤ්ඤම් මනුස්සකං සුඛං අඤ්ඤම් මනුස්සකස්ස සුඛස්ස පටිසංවේදී. මනුෂ්‍ය සුඛ අනිකක් වේද? මනුෂ්‍ය සුඛ පටිසංවේදක අනිකක් වේද? 141 140 එන්න පැහැදිලි කරගන්න එසේ නොකීතුයි. අපායක දුක ඇද්ද? ඔව්. සකවාදීන් පරවාදීන් ප්‍රශ්නයක් අහනවා 242. පරවාදීන් ප්‍රශ්නය අහනවා පරවාදී අපායක දුකක් ඇද්ද? ඔව්. අපායක දුකක් තියෙනවා. පරවාදී අනුයෝග අපායක දුක ප්‍රතිසංවේදීයක ඇද්ද? එතකොට අපායක දුක ප්‍රතිසංවේදීයක ඇද්ද කියන්නේ අපි තේරවාදය සකවාදීන් පුද්ගලයා ගැන දරණ මතයට අනුව කියනවා එසේ නොකීතුයි. ඒක තමයි ධර්මානුකූල උත්තරේ. එතකොට 243 විස්තර කරන අපායක දුක ඇතනුයි අපායක දුක ප්‍රසංවේදී දක්නා ලැබෙද එසේය. පරවාදීන් දෙන උත්තරේ සකවාදී පුච්චාවට. ඊට පස්සේ ඔහු පිළිබඳවත් පටිසංවේදිකයක් දක්නා ලැබෙද එසේ නොකීතුයි කියලා කියනවා. දැන් පැහැදිලි සර්. දැන් බලන්න එතන දැන් අපාය දුක කියනකොට විඳින්නෙක් නැහැ කියනවා. නමුත් අර සුඛ විවිධල එතකොට පර සකවාදීන් මෙතේ පස්සේ හැපුවාම එතකොට කියනවා ඇස්සේ නොකිය යුතුයි කියලා. ඒතර මොකදස එකම වගේනේ. නෑ මෙහෙමයි. දැන් මෙතන 242 නෝන කියන්නේ 241 පරවාදීන් අහනකොට කියනවා අපාය දුක විඳින්නෙක් නැද්ද කියලා. ඒතර සකවාදීන් කියන ඇස්සේ නොකිය යුතුයි කියලා. ඔව් මානසික ප්‍රශ්නයක් සකවාදීන් අහනවා පරවාදීන්ගේ. ඔව් 242 ඔව් දැන් 240 බත් මනුෂ්‍ය දුක ඇද්ද මනුෂ්‍ය දුක විඳින්නෙක් ඇද්ද කියලා එසේය. ඔව්
ඔව් මනුෂ්‍ය දුක් ඔව් අර ඒ විඳින්නේ ඇත්තට එසේ නොකිය යුතුයි කියනවා මට පේන්නේ දෙකම එක වගේ කියලා නිසා එක වගේ තමයි නෝනා මේකයි 240 සකවාදී පුච්චාවනේ 240 සකවාදී පුච්චාව මානුෂ්‍ය සුඛ ඇත්නොයි මානුෂ්‍ය සුඛ ප්‍රසංවේදයක් දක්නා ලැබෙයිද කියනවා පරවාදීන් කියනවා ඔව් ඒ උත්තරේ වැරදි ඇයි මිනිස්සය කියන එක ප්‍රසංවේදයක් ඉන්නවා කියන එක සකවාදීන් පිළිගන්නේ නැහැ නමුත් පරවාදීන් දෙන උත්තරේ තමයි එසේය ඔව් ඒ උත්තරේ ධර්මානුකූල නැහැ එතකොට ඒ මානුෂ්‍ය සුඛ 240ක මානුෂ්‍ය සුඛ ඇත්නොයි මානුෂ්‍ය සුඛ ප්‍රසංවේදයේ දක්නා ලැබෙයිද සකවාදී නැවතත් අහනවා අහුවම අර උත්තරේම දෙනවා මානුෂ්‍ය දුක මනුෂ්‍ය සුඛ තියෙනවා මනුෂ්‍ය දුක තියෙනවා ඒ ප්‍රතිසංවේදයක ඉන්නවද කියලාම ඒ උත්තර දෙකම එක සමානයි හේතුව පරවාදීන් පුද්ගලයෙක් ඉන්නවා කියලා පිළිගන්න නිසා සකවාදීන් පුද්ගලයක් කියලා එක පිළිගන්නේ නැහැ පුද්ගලයා කියන එක අත්වර්ෂෙම මේ අව කාරණය පුද්ගලයා නොවන දේශ බලන්න තියෙනවා 239 ඔව් 239 මනුස්ස දුකක් ඇද්ද මනුස්ස දුක විඳින්නේ ඇද්ද ඔව් එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේය ඔව් ඒක සකවාදීන් හනවා ඒ නිවන කියන ඇත්ත නිවන විඳින්නේ දන්න ලැබෙද එසේ නොකිය යුතුයි කියනවා මම දැන් ඒතර 242 පරවාදීන් අහන්නේ ඒ විදිහටමයි එතකොට ඒතර සකල උත්තර දෙන්නේ එසේ 242 පරවාදීන්නේ අහන්නේ අපායක දුකක් ඇද්ද ඔව් දැන් පොඩ්ඩක් නෝනා චුට්ටක් කල්පනාවට ගන්න දැන් 239 සකවාදී පුච්චාවනේ 238 සකවාදී පුච්චාවනේ 239 සකවාදී 240 සකවාදී පුච්චාව 240ක සකවාදී පුච්චාව 237 සකවාදී එතකොට ඒ සේරම සකවාදීන් අන මනුෂ්‍ය දුක ඇතද 239 මනුෂ්‍ය සුඛ දුක ඇතනේ ප්‍රතිවාදී කින්නවද 240 මනුෂ්‍ය සුඛ ඇතේ මනුෂ්‍ය දුක ප්‍රතිසංවේදී කින්නවද සකවාදී පූජා මනුෂ්‍ය සුඛ ඇතනේ මනුෂ්‍ය දුක ප්‍රතිසංවේදී කින්නවද කියලා අහනවා එතකොට එතනින් සකවාදී පූජා අවසానයි නමුත් එතකොට ඒ හැම එකටම සකවාදී දෙවනවට ඒ දුක්ඛයාගේම කෙලවර කිරීමක් නැද්ද ඊට පස්සේ සකවාදී අනුයෝගේ පුද්ගලයෙක් ඇත්නොයි පුද්ගලයා පිළියම් ප්‍රසංවේදයක් දක්නා ලැබේද පුද්ගලයා ඇත්නොයි බලන්න 238 පුද්ගලයා පිළිවඳ ප්‍රතිසංවේදකයක් දක්නා ලැබේද එතකොට කියනවා එසේ නොකිය යුතුයි බලන්න උත්තරේ සමාන නේද කියලා 239 නිවන ඇත්නොයි නිවන ප්‍රතිසංවේදකයක් දක්නා ලැබේද එතකොට කියනවා එසේ නොකිය යුතුයි ඒ කියන්නේ නිවනක් තියෙනවා නිවන විඳින්නෙක් නැහැ අපි විස්තර කරන ආකාරය ඒගොල්ලන්ට ඒකට උත්තර දී ගන්න බෑ එසේ නොකිය යුතුයි කියලා ඒ උත්තරේ මුල උත්තර තුනත් එක්කම සමානයි 240 එතකොට මහ පොළොව මහ මුහුද මහ මෙර ආදී දේවල් ඒවායේ විඳින්නෙක් ඉන්නවද එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා එතකොට බලන්න මේ සේරම සමානයි නේ නෝනා මේ ප්‍රශ්න 237 38 39 40 41 මනුෂ්‍ය සුඛ ඇද්ද මනුෂ්‍ය දුක ප්‍රතිසංවේදයක ඇද්ද එසේය බලන්න උත්තර දීපු ආකාරය එක සමානයි ඊට පස්සේ 242 පරවාදීන්ට අවස්ථාව වෙනවා ප්‍රශ්න කරන්න අපායක දුකක් ඇද්ද ඔව් අපායක දුකක් තියෙනවනේ දැන් අපි පිළිගන්න ඕනේ අපායක දුකක් තියෙනවා කියලා තේරවාදී පිළිගන්නෝනේ දැන් මේ සකවාදීන්නේ උත්තර දෙන්නේ ඔව් කියලා. ඉතින් ඒ උත්තරේ හරිනේ නෝනා. 242 පරවාදීන් තමයි ප්‍රශ්න අහන්නේ. තමයි එක ඒ දෙකම සකවාදීන් අහනකොට පරවාදීන්ගේ උත්තර දීපු ක්‍රමයක් පරවාදීන් සකවාදීන්ගේ උත්තර දීපු ක්‍රමයක් ඒ තිකේ එකම වගේ කියලා සර් කියන්නේ. ඔව් හරිනෝනේ ඒක හරි. නමුත් මේකයි. සකවාදී පුජ්ජාවයි පරවාදී පටිඥාවයි ඒක සමාන වෙන්නේ නැහැ දැන් බලන්න මෙතන 242 අපායක දුකක් ඇද්ද අහන්නේ කවුද පරවාදී ඉතින් සකවාදීන් උත්තර දෙනවා අපායක දුකක් තියෙනවා ඔව්
अपाय का सुख दुख प्रतिवेदी क्या दाने तेंदी एतेंदी ए अनुयोगी अनुयोगी यानी प्रश्न विनाश कर ला एम एम प्रश्न एम विनाश कर ला हनो अहुआ में किए नो ऐसे नो किए तो ये केला इतने कोटे साक्षात्य उत्तरे धर्मानुकूल आई ऐ विंदी ने क्या है कर्मानुरूप हेतु पाल धर्मयान के आधारे ए दुख ऐति में ना विंदी ने संकल्पे කතාවත්ව දැන් මේ තාම තියන්නේ අපි පුද්ගල ප්‍රඥාප්තිය ඇතුලේ මේ ඉන්නේ අනිත් එක නොනා ඒක දැන් තේරෙනවා දැන් මේකෙත් දැන් 238 බලනකොට එතනක් තියෙන මනස දුකක් ඇද්ද මනස දුක විඳින්නෙක් ඇද්ද එසේය ඔව් එතකොට ඒ පිළිඳ විඳ දක්න ලැබෙයිද එසේ නොකිය යුතුයි ඔව් ඒ එතකොට අපි දන්නවා පරවාදී කියන වැරදි අදහසක් නිසා ඒ නිසායි අපි ඒ සකවාදීන් අහනවා සකවාදීන් ඒකම මනුෂ්‍ය සුඛ දුක මනුෂ්‍ය සුඛ ප්‍රතිසංවේදයේ දන්නේ කියව එසේ කිව්වන් පස්සේ ඒ ප්‍රශ්නෙම බර කළා අනිත් පැත්තට හරවලා පුද්ගලයේ ඇත්නුයි පුද්ගලයා ප්‍රතිපද ප්‍රතිසංවේදයේ දක්නා ලැබිද කියන එසේ නොකිය යුතුයි ඒ කියන්නේ පුද්ගලියෙක් ඉන්නවා පුද්ගලයා නැමත ක්‍රියාත්මක කරන විඳින පුද්ගලෙක් ඉන්නවා කියන එසේ නොකිය යුතුයි අත්ත වශයෙන්ම ඒ දෙවෙනි උත්තරේ දෙන්නේ ऐसे नौकेतु के ला उत्तरे देने अरे पालेवनी उत्तरें अहू नहीं था पालेवनी उत्तरें एक बोललं अहू है ना वा देवनी देवनी उत्तरे देना कोटा साक्षावादी पारवादी में प्रश्न दिया बालना एकमा प्रश्ने आकार देह कटा सीमाएं में तीन ने इतन एकाई में साक्षावादीन පරවාදීන් ප්‍රශ්න හිමේ ස්වરૂපය එකම ප්‍රශ්නේ දෙයාකාරයට අහනකොටම ඒකට උත්තර දී ගන්න බැරි වෙනවා අහුවෙන බව දන්නවා ඒක නිසා එසේ නොකිය යුතුයි කියලා මේකයි මේකේ සංකල්පය චුට්ට කල්පනාවට ගන්න ඕන බලන්න එතන තියෙන ඒ සේරෝම සමානයි 242 විතරක් කියන වඩා පාය දුකක් ඇද්ද අහන්නේ කවුද පරවාදීන් පරවාදීන් අහන්නේ ඉතින් සකවාදීන් උත්තර දෙනවා ඉතින් අපාය දුකක් තියෙනෝනේ බුදුආදෘක කෝඩ අපාය දුකක් තියෙනවා කියලා ඒ ඒක ඇත්ත ඉතින් අපායක සුඛ දුක්ඛ ප්‍රතිවේදයක් ඇද්ද කියලා අහුවම සකවාදීන්ට උත්තර දෙන්න විදියක් නැහනේ සකවාදීන්ට කියන්න පුළුවන් ද එසේ කියලා අපායක සුඛ දුක්ඛ ප්‍රතිවේදයේ දුක් විඳින පුද්ගලයෙක් ඉන්නවද කියලා අහනකොටම කියන්න බැහැ එහෙනම් එසේය කියලා කිව්ව හැටි සකවාදීනුත් පරවාදීන්ගේ පැත්තට තහස් ගාලා වැටෙනෝ නේද නෝනා ඒ නිසා සකවාදීන් කියනවා අපායක සුඛ දුක්ඛ ප්‍රතිවේදයක් ඇද්ද කියලා අහනකොටම කියනවා එසේ නොකිය යුතුයි ඇයි එසේ නොකිය යුතු කියන්නේ ඒ උත්තරේ හරි ඒ උත්තරේ කියන්නේ සකවාදීන් අපායක සුඛ දුක්ඛ ප්‍රතිවේදයක් පුද්ගලෙක් වශයෙන් නැහැ කර්මානුරූපව කුසල කුසල් වල විපාක වශයෙන් විපාක විඳීමක් විසක්කා පුද්ගලෙක් වශයෙන් මේ භවයේ ඉඳලා මේ භවයේ කර්ම කළා ඊළඟ අපායට ගිහිලා ඒකේ කර්ම විපාක විඳිනවායි කියලා සිද්ධියක් විස්තර කරන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ සකවාදීන් එසේ නොකිය යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ භවයේ ඉඳලා පර මේ අපායටත් පුද්ගලයා ගියා කියන එකට සකවාදීන් විරුද්ධයි. ඒක නිසායි එසේ දැන් මේ පුජ්ජාව අපි අනිත් පැත්තේ 237 ඉඳලා තිබිනු පුජ්ජාවයි මේ උත්තරයි 242 දී වෙනස් වෙනවා හේතුව 242 ප්‍රශ්නේ පටන් ගන්නෙ පරවාදීන් ඒකේ නාම කල්පනාවෙන් කරන්න ඕන කල්පනාවෙන් ගන්න ඕන ඊට පස්සේ 243 එනවා නැවත සකවාදීන් ප්‍රශ්න අහනවා අපායක සුද්ධ තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි සර් සමා වෙන්න සර් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් ගන්න ඕන පුජ්‍යලයා ඉන්නවද ඒ කියන්නේ පුජ්‍යල ප්‍රඥාප්තිය ප්‍රමුඛ කරගෙන තමයි අපි දෙපැත්තට කතා කරන්නේ නේද සර් ඔව් අනිත් එක තවත් කාරණයක් මට කියන්න අමතකුණා මං ඉස්සෙල්ලා හිතුවා මට කියන්න බැරි වුණා මහත්මයාලා නෝනලා පුද්ගලයා ප්‍රඥාප්තිය
ඒක මේ මේ විදර්ශනා කිරීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට ගන්න බෑ පුද්ගලයා කියන්නේ ප්‍රත්‍යක්ෂයක් දැන් අපි හිතමු ගෑණියෙක් මිනිහෙක් ප්‍රත්‍යක්ෂයක් ප්‍රත්‍යක්ෂයක් ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට පුද්ගලයා ගන්න බෑ මේ ඒ ඒ තර්කයයි මෙතන තියෙන්නේ ඔය දෙපැත්තේ අපි ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී ඒ පුජ්‍යල ප්‍රඥප්තිය ප්‍රමුඛ කරගෙන තමයි අපි උත්තර සපයන්න වෙන්නේ. ඔව් අන්න හරි. මේ ඒ මේ මේ පුද්ගල ભેදේ තාම යන්නේ නෝනා. ඔව් පුද්ගල ભેදේ ඒක ඒක බිඳහෙල යන්නම තමයි මේ නොයක් 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 ප්‍රශ්න හිත හිත මොගලී උපදේශ හාමුදුරුව හිත හිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කිය කේ නොයෙක් නොයෙක් මති මතාන්තර වලට අනුගත වෙමින් තමයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මේක බලන්නේ උද්ගල ප්‍රශ්න තව ප්‍රශ්නත් දැන් මේ එක එකකට අර වගේ අර අනුලෝම පංචකේ පච්චනීක පංචකේ ඒ විදිහ හදන්න ඕනද සර් මේ එක එකකට හතර නෝන ඒක ඔක දුන්නේ ඔය මේක ඉතර ලේසි කාර්ය නැ දැන් මේව මෙතන බලන්න මෙතන මේ තනි තනි පිටුවක තියෙනවා 3 5 තනි පිටුවේ ප්‍රශ්න පහක් තියෙනවා නෝනා මේ තනි පිටුවම අරකට හදන්න ඕන ඒ නිසා දැන් ඕ කට්ටිය විභංග එහෙම කරනකොට පැහැදිලි වෙලා ඇති මේ දුක මාතිකාව එක දුකක් විස්තර කරනවා විස්තර කරලා අනිත් ඒවා පෙයාලෙමින් දානවා අපි සේරම අර දුකේ තිබිච්ච කරුණු හයක් හරි හත හරි අරගෙන මාත්‍රිකා පාඩ වෙනස් කර කර ලියන්න ඕන. ඒ හා සමානව දැන් මෙතන තියෙන සකවාදී පුච්චාව, සකවාදී පටිඥාව, සකවාදී අනුയോഗ, සකවාදී පටික්කේපේ. මේ මෙතන මේ කරුණු සේරෝම එකට එකතු කර කර ලියන්න සිද්ධ වෙනවා. එතකොට පටිකම්ම චතුක්කය, නිග්ඝා චතුක්කය, උපනයන චතුක්කය, නිදමන චතුක්කය මේ පුච්චා අනුയോഗ පාපණ ආරෝපණ සේරම ලියන්න වෙනවා. මම මේ සටහන දුන්නේ ඒකටයි දැන් අත වශයෙන් මේකෙන් ප්‍රශ්නයක් ආවත් ඔ කට්ටිට උත්තර දෙන්න පුළුවන් වෙනවනේ මේක මේ මේ සැකිල්ල මේ විදිහටයි තියෙන්නේ කියලා මේ සෑම ප්‍රශ්නෙකම මේ සුද්ධ සත්‍ය කට්ටේ හතරම ලියන්න ඕන නිගමන නිග්‍රහ අටම ලියන්න ඕන එකට එක එක ප්‍රශ්නයක් ගත්තොත් අනුලෝම පංචකයයි පච්චනීය අනුලෝම පංචකයයි දෙකම ලියවෙන්න ඕන. එතකොට ගැටලුවක් නෑ පැහැදිලිව තේරුණා. නෝනා කියන්නේ? නෑ සර් මං කිව්වේ දැන් ඒක පැහැදිලිව තේරුණා සර්. ඒක මේක නෝනා මේ මේක මට එක නෝනා කෙනෙක් ඇහුවා. ඇහුවම ඉතින් මට සද්ද හිතුණා මේක තමයි කල යුත්තේ මේක එන සැකිල්ල තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් බලන්න මේ අපේ පොතේ සංඥාපණේ තියෙනවා මේක අනුලෝම පච්චනීක පංචකයේ තියෙනවා පච්චනීය අනුලෝම පංචකයේ තියෙනවා මේ මේ තියෙන ඡේද මේ විදියටම මුලම තියෙන ඡේදයේ තියෙන ආධාරය බලාගෙන මේව පුරවන්න ඕන දැන් මෙතන බලන්න මෙතන තියෙනවා ප්‍රශ්න පහ මේ 240 141 මේ ප්‍රශ්න පහ වෙන වෙනම ලියන්න ඕන අර කැලලට අනුව පළවෙනි ඡේදයේ දිහා බලාගෙන ලියන්නම ඕන ඒක නිසා ටිකක් ගැටලු සහගතයි වෙහෙස කරයි ඉගෙන ගන්නවා නම් මම නම් කැමති එකක් දෙකක් හරි ඒ වගේ ලියලා හුරු කරගන්න ඕන එකක් දෙකක් හරි ලියලා හුරු කරගන්න ඕන ඒකයි අවශ්‍ය ඒක කරුණාවෙන් පැහැදිලි කරගන්න හොඳයි නෝන එහෙනම් තුන්වැනි පිටයි මේ මෙතන තියෙන කාරණේ කරුණාවෙන් විස්තර කරගන්න අමාරුවක් නෑ පරවාදී පූජාව 242 243 සකවාදී පූජාව අපායික දුක සුග්ගතියනවද වේදනාවක් එනවද ඔව් එතකොට පරවාදීන් කියනවා සකවාදී අනුയോഗ ඔහු පිළිබඳවත් ප්‍රතිසංවේදයේ දක්නා ලැබේද අන්න එතකොට කියන එසේ නොකීවි ඊට පස්සේ සකවාදී පූජාව අර වාගේම පටිසංවේදයක් ඉන්නවා විඳින්නෙක් ඉන්නවද කියලා අහනවා 245 අපායක දුක ඇතනේ අපායක දුක ප්‍රතිසංවේදයක් දක්නා ලැබෙද ඒ ආකාරයෙන්ම පුද්ගලයෙක් ඇතනේ පුද්ගල ප්‍රතිසංවේදයක් දක්නා ලැබෙද එසේ නොකීතුයි අපායක දුක 246
अपाय के सुख दुख कहते अपाय के दुख के आगे प्रसंग वेदे दातनाले वेदे ऐसे या ओ निवन एक नो इन निवन प्रसंग वेदे दातनाले वेदे ऐसे नो की तो ये इना रूटीन ने का मैं प्रश्न आहान आई प्रश्न वाले लेबे ना उत्तर आई इना आकार ये तमाई दरकांड होना हरी දැසි 47 142 වෙනි පිටුව එතකොට දැන් ඉතින් අපායික දුක දිගටම ඉතින් විස්තර කරන්න කරුණා කළා 247 48 සකවාදී පූජා 249 පරවාදී පූජා එතකොට අපායික දුක ප්‍රතිසංවේදයේ දක්නා ලැබේද මහ පොළොව ආදී දේවල් මහ මුහුද ආදී දේවල් प्रसंगेदेदी उत्तर धर्मानुकूल अपाय दुखक तीनो ओ अपाय के दुख प्रसंग वेदिय किन्वद एहेम कियन्न एपा हरि अपाय दुख विंदिन्ने कियलाद नचसो नचान्यो इतिन नचसो नचान्यो इतिन कोहिद अपे विस्तर करन्न कोहिद अपीट अपाय के प्रसंग वेदिय केलिम्म इन्नमै कियला कियन्न बहा इन्नमै कियला कियन्न बहा एक निसा करुणावेन මේ කතන්දර ටිකක් අපි ඉගෙනගත්ත දේ නැවත නැවත සිහිපත් කරමින් ග්‍රහණය කරන්න ඕන. අපායක දුක් නැහැ අපායක දුක් යත් සංවේගයද දේශේය සකවාදී පටිඥාව උහු පිළිබඳ වෙනත් ප්‍රසංවේදයක් ඇද්ද? අන්න. ඒ පුද්ගලයා පිළිබඳ තවත් ප්‍රසංවේදයක් විඳින්නේ කින්නවද? තුන්වෙනි පුද්ගලයා කියනවාද එතකොට එහෙම කියන්න බෑ සකවාදී පරිඥාව දෙන ආත්කාරය එතකොට 250 වෙනි ඡේදයේ ඌ පිළිබඳ වෙනත් ප්‍රසංවේදයේ දක්නා ලැබේද සකවාදී පුජ්ජාවට පරවාදීන් කියනෝ ඔව් කියලා අන්න ඒකයි වරද අන්න ඒකයි වරද පරවාදීන්ගේ උත්තර වේ පරවාදීන්ගේ උත්තර ධර්මානුකූල නැ අධර්මවාදී ඒක නිසා ඒ සංකල්පේම ඉන්න. එතකොට සකවාදී අනුയോഗය දුක්ඛයාගේම අවසන් කිරීමක් නැද්ද? අනුත්පාද පරිණිවාරයක් නැද්ද? එසේ නොකී යුතුයි. දුක්ඛයාගේ අවසන් කිරීමක් තියෙනවා අනුත්පාද පරිණිවාරයක් තියෙනවා ඒක ඒකට ඔව් කියන්න බැරිව එසේ නොකී යුතුයි කියලා කියනවා. ඔන්න උත්තරේ. අපායක දුක ඇතනෝ අපායක දුක්ඛයාගේ ප්‍රසංවේදයක් දක්නා ලැබේද එසේය පරවාදී පටිඥාව ඒ දෙන ආකාරයෙන් එතකොට විස්තර කරන ආකාරයෙන් බලන්න කරුණා කරලා පුද්ගල උපලාදවල පුද්ගල ප්‍රසංවේදී පුද්ගල ඉන්නවා කියලා පුද්ගලයාගේ ප්‍රසංවේදයේ දක්නා ලැබේද 144 252 වෙනි ඡේදය සකවාදී පුජ්ජාව අපායක දුක ඇතනේ අපායක ප්‍රසංවේදිකේ දක්නා ලැබේද देशीय पनास देखा हरी ये तो कोटा निर्वाण है अत्यंत निर्वाण है प्रसंग में दे दाखना ले बे देशीय नौकी तो एक क्या नया गोला टा पुलुवां खमक में है एक नहीं साख विसर करना पहली करगाने ये तो पैसे देशीय पनास तूने सकवादी पूछा हुआ अपाय का दुख सुख अपाय का दुख प्रसंग में दे दाखना ले बे इधर ये तो ඔකේ වෙයි පස්සේ මහ පොළොව ගැන මහ මුහුද ගැන ආපෝ ධාතුව ගැන මහ මෙර ගැන තේජෝ ධාතුව ගැන අහුවෙන් පස්සේ කියන ඔයසේ නෝකේ කිව්වේ කියලා. ඒ මොකද? ඒව ගැන පුද්ගලයේ ගැන විස්තර කරන්න බැරි නිසා. ඒ උත්තරේ වැරදි. ඉතින් පරවාදී පටිච්චාව. ඒ මොකද එසේ නෝකේ තුයි කියලා කියන්නේ මුල දුන්න උත්තරේට ගැළපෙන උත්තරේ දෙන්න ඕන ඒකනේ දැන් ඔය කට්ටියට මතකයි මේ අනුയോഗයේදී අහන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේම
ඒ ආකාරයෙන් මේ වෙනත් ආකාරයකින් අහලා ඒගොල්ලන් කොටු කරන්නයි මේ විස්තර කෙරෙන්නේ. ඒක මුලදී අපි ඉගෙන ගත්තා. ඒකමයි එතකොට ඒගොල්ලන් කියනවා ඒකට ඔව් කියන්න බැරි නිසා එසේ නොකිය යුතුයි කියලා. මේකයි මේ වාද ක්‍රමේ එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ක්‍රමේ උත්තර ඉදිරිපත් කරන ක්‍රමේ විශේෂිත ආකාරය. හරි. එතකොට 254 කියනවා අපායක දුක ඇතනුයි. කිව්වයි පස්සේ වේදක මේ ප්‍රසංවේදකේ කියනවාද විඳින්නේ කියනවාද? ඔව්. අපායක දුක අනිකක් වේද අපායක ප්‍රසංවේදයක අනිකක් වේද? එතකොට අපායක දුකකි ප්‍රසංවේදයයි දෙන්නේද? කිව්වම එහෙම කියනවා. එතකොට එසේ නොකිය යුතුයි කියලා. එතකොට 255 සකවාදී කල්යාණ පාපකානි කම්මානි උපලබ්ධ තීති. බලන්න කල්යාණ පාප කර්මයේ අත්නුයි කල්යාණ පාප කර්මයක් කරන්නේ කරවන්නේ විපාක විඳින්නෙක් දක්නා ලැබේද? කරන්නේ කරවන්නේ විපාක විඳින්නේ. ඔන්න විස්තර කරන ආකාරයේ සේ කියනවා හේ කෙරේද හේ විදුනේද? අන්න එසේ නොකිය යුතුයි. එහෙම කියන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසායි එසේ නොකිය යුතුයි. හේ කෙරේද හේ විදුනේද? යාම කරනවාද යාම විදිනවාද? එතන විස්තර කරනවා තමන්ද අනුන්ද? තමන් නැත අනුන්ද ඒ විදිහේ දුක සකස් කරන්නේ? තමන්ද අනුන්ද විනාත් කෙනෙක්ද කියන එක මේක පැහැදිලි වෙන්න ඕන. මට මතක හැටියට නම් අර සිංහසේනාධිපති සූත්‍රය විස්තර කරන ආකාරය නේද? හේ කෙරේද හේ විදුනේද? යාම කරනවාද යාම විඳිනවාද? ඒ විදියට අහන ප්‍රශ්නයක්. සුඛ දුක් සංකෘත වේද එසේ නොකේතුයි කියලා කියනවා. පැහැදිලි කරගන්න කරුණා කරලා සකබාදී පූජාව කල්යාණි පාපකානි කම්මානි උපලබ්ධ තීති. කල්යාණි පාපකානි කම්මානං හත්තතා කරෝතා කරේතා විපාක පට සංවේදී උපලයි. කල්යාණ පාප කර්මවත් නේ කල්යාණ පාප කර්මයන් කරන්නේ කරවන්නේ විපාක විඳින්නේ. දැන් ලෝණක් මේ කුසල් අකුසල් කෙවුවා මොනවද? කුසල් අකුසල් රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් කෙරෙනා වූ නොයෙක් නොයෙක් ක්‍රියාකාරකම්නේ. කුසල් අකුසල් කියලා කියනකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ ඒවත් සියල්ල මේ ධර්මතා පහට ඇතුළත් නේද කියලා. එතකොට මෙතන විස්තර කරනවා අනේ සකවාදී අනුയോഗ අනකයක් කෙරේද අනකක් විපාක විඳුනේද? අන්න නච්ච සෝඤ්ඤාචාඤ්ඤෝ කියන කතන්දරයට එන ආකාරයේ එසේ නොකීතු. අනකක් කෙරේද අනකක් විපාක විඳුනේද වේද? දෙවන වට අන්න තෙන්දි පරවාදීන් කියනෝ එසේය. සුඛ දුක්ඛ පරංකුත වේද එසේ නොකීතුයි. මේ සකවා 257 සකවාදී පූජා කල්යාණ පාපකාර ධර්මයේ ඇතනුයි කල්යාණ පාපකාර කර්මයන්ගේ කරනුවෙක් විපාක විඳිනුවෙක් දක්නා ලැබේද? මේක සාමාන්‍ය අර සංයුත්ත නිකායේ විස්තර කරන ආකාරයට අග්ගේ වච්ච කොච්ච සූත්‍රයේ විස්තර කරන ආකාරයේ පැහැදිලි කරගන්න. ගින්දර ගියා ගින්දර මැලේ නෙවුනායින් පස්සේ කොහාට ගියාද කවුරු කොහාට වුණාද මොකද කියලා විස්තර කරනවා. ඒක තමා විස්තර කරන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ මේවා කිය වෙනකොට. ඊට පස්සේ විස්තර කරනවා හෙද අන්‍යද දෙදෙනා කෙරෙද්ද හෙද අන්‍යද විපාක විඳුරු වේද්ද? ඔහු විපාක විඳිනවාද වෙනත් කෙනෙක් විපාක විඳිනවාද අන්‍ය කෙනෙක් විපාක විඳිනවාද ආදී වශයෙන් අහනවා. එතකොට එසේ නොකිය යුතු කියලා මේ විස්තර දිගට ඕම එන්නේ. ඒ ආකාරයෙන් සුඛ දුක්ඛ ස්වයංකෘත හා පරංකෘත වේද? සුඛ දුක්ඛ තමන් කරගන්නවද වෙනත් කෙනෙක් කරලා තියෙනවද? එසේ නොකිය යුතුයි කියලා කියනවා. කල්යාණ පාපකයන් ධර්මය ඇතනුයි කල්යාණ පාපක ධර්මයන්ගේ කර්මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දක්නා ලැබේද? අන්න 258 පරවාදී පටිඥාව කියන එසේය. සකවාදී අනුയോഗය කියන උත්තරේ නැවතත් සංශෝධනයක හේ නොම කෙරේද හේ නොවිඳුනේද අනෙකක් නොකරේද අනෙකක් නොවිඳුනේද? ඔන්න බලන්න මේක අර කවුද
චත්සාස්තුවරුන්ගේ අමරාවිප්‍රවාදය වගේ ඒ කියන්නේ හේ නොම කෙරේද හේ නොම විඳුනේ වේද අනිකක් නොකරේද අනිකක් නොවිඳුනේ වේද කියන කේතකොට ඒක සාමාන්‍යයෙන් කිසි කෙනෙකුට අයත් නැති ලිස්සල යන උත්තරයක් දෙන්නේ ඒක ඒ අහනවා සකවාදීන් අහනවා ඉස්සල කල්යාණ පාපකා ධර්මව ඇතුණුයි කල්යාණ පාපකා ධර්මයන්ගෙන් කරනුවේ කරවෙනුවේ විපාක විඳිනුවේ දක්නාලි අපි දෙකෝ ඕ කියනවා ඕක වෙයින් පස්සේ නැවත ඒ ප්‍රශ්නේ තවත් ආකාරයකට විපරම් කරනවා විපරම් කරනකොට ඒකට අමරා විචෝප වාදය කියලා විස්තර කරනවා මොකද ඒකේ ඉස්තර අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ ලිස්සල යන අදහසක් ඉදිරිපත් කරනවායි කියලා කියනවා එහෙනම් එතෙන්දි කියනවා උත්තර දී ගන්න බැරුව එසේ නොකිය යුතුයි කියලා ඒක ඒ කොටස කල්පනාවට ගන්න වෙනවා ඊළඟට අහනවා සුඛ දුක්ඛ ස්වයංකෘත නොව පරංකෘත නොව සදා චා සමුප්පන්න වේද අදිච්ච සමුප්පන්න අදිච්ච සමුප්පන්න වේද එතකොට මේ පරවාදීන් විස්තර කරනවා එසේ නොකිය යුතු 149 148 සර් ඉතරි අදච්ච සමුප්පන්න ඒක තේරුම් කරගන්න සර් මොකද ඊයද අදිච්ච සමුප්පන්න අදිච්ච සමුප්පන්න සංකෘතයි අපරංකෘතයි අදිච්ච සමුප්පන්න කියන්නේ ඒක අර මේ මොනවාද අමරා වික්ෂෝප ආදයට අයත් අදිච්ච සමුප්පන්න නොනා දෘෂ්ටි 62ක් තියෙනවා දෘෂ්ටි 62කින් මේක එකක් දෘෂ්ටි 62 ඉගෙන ගන්න ඕනේ දෘෂ්ටි 62 ඉගෙන ගත්ත නම් දෘෂ්ටි 62 අදිච්ච සමුප්පන්න ආදය කියන එකක් තියෙනවා මේකේ මට මම අනිත් දවසේ මම ඒ මේකට වචනේ කියන්නම් මේක ඒ දෘෂ්ටි 62 එන්නේ මට මතක හැටියට අදිච්ච සමුප්පන්න වාදය මේ සම්බන්ධයෙන් මම ඊළඟ දවසේ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා කරුණාවෙන් නෝනලා මේක සටහන් කරගන්න ඕනේ අදිච්ච සමුප්පන්න වාදය एक अमरा विक्षोभ आदि तीन कथांतरिया दृष्टि हट देखे एक आकार आकार विस्तरकरण क्रम तीन वहां चुट्ट किन्न खरुणावे जनला करुणावे अजिच समुपान वाद देखा तीन අදිච්ච සමුප්පන්න වාද දෙකක් තියෙනවා නෝන කරුණා කරන නිෂ්කාරණේම උපදවන වාද අදිච්ච සමුප්පන්න නිෂ්කාරණේම උපදවන වාද ඇතම් කෙනෙක් රූපස්කන්ධය මානෙන් අසඤ්ඤ සත්වේහි මහාකල්ප 500ක් වැස ඒයින් චුතව මිනිස්සත් බව ලැබූ පසු කාලේක ධාන වඩා පෙර විසු අසඤ්ඤ භවයේ දැක මම පෙර නූ යෙමි මම පෙර නොවි දැන් සත්ව ස්වභාවය පිනිස පැමිණියෙමි ආත්මයත් ලෝකයත් නිකරුණේ උපන්නේයයි පණවත් ඇතම් කෙනෙක් සෝකීය තර්කවාදයන් දෙවෙනි ආකාරයේ තර්කවාදයන් විමසා තමන්ගේ වැටහීමට අනුව ආත්මයද ලෝකයද නිස්කාරණේ උපන්නේයයි ලබ්ධි ගනී මෙන්න අදිච්ච සමුප්පන්න වාද දෙකක් තියෙනවා අදිච්ච සමුප්පන්න වාද දෙකේ ස්වરૂපය ඔය දෘෂ්ටි 62 ඇතුලේ ඒ දෙක හරි එතකොට පැහැදිලි කරගන්න අදිච්ච සමුප්පන්න කියන එක දෘෂ්ටි 62 ඇතුලේ තියෙන්නේ නෝනා එතකොට කියනවා පරවාදීන හේවම් වත්තබ්බෝ එතකොට කල්යාණී කර්මයේ ඇත්මේ මෙතන විස්තර කරනවා පාප කර්මයේ කරනුවේ කරවණුවේ විපාක විඳිනුවේ දක්නා ලැබේද එසේ නොකීතුයි කියලා කියනවා
हे करेद हे विदुने वेद हे करेद हे विदुने वेद बलान एक सुख दुख स्वयंकृत वेद सुख दुख परंकृत वेद ये करुण तुण सकवादी अनुयोग सकवादी अनुयोग तीन सकवादी पूज्यावक तीन बलान करुणा काल सकवादी अनुयोग देखा तीन एकम कारण एकम प्रश्न එතකොට පරවාදීන් කියන එසේ නොකිය යුතුයි කියනවා ඒ කරුණු තුනෙන් එහෙකට එසේ කියනවා දෙහෙකට එසේ නොකිය යුතුයි කියලා උත්තර දෙනවා මෙන්න පරවාදී පූජාවක් ඊට පස්සේ 260 ඉදිරිපත් කරනවා කර්ම ඇද්ද ඔව් කර්ම තියෙනවනේ නේද කර්ම තියෙනවා කර්ම කරනු වේ කියද්ද එසේ නොකිය යුතුයි පරව සකවාදීන් කියන්නේ බලන්න හරිද කියලා ඒක ධර්ම අනු කර්ම කරවනු වේ කියද්ද सखवादी पूजा कर्म अत्नुई कर्म करवनुए दाखना लबेदा ए प्रश्न अणिपत्ट सखवादी नो कर्म तीन कर्म करवण दाखना लभ्य ओके अर्थवा परवादी किसे इन निशाट कारक एक कर्ण पुद्गले अन्न उत्तर उत्तरोति धर्मानुकूल एक कर्म कराने ज्ञात विपाक वेद विपाक कराने ज्ञात शुद्ध धर्म पवती शुद्ध धर्मियो पमना पवती धर्म विग्रह आकार करुणावे पहदली कर गांडोन देशीय हट देख सखवादी पूजा कर्म कारक विनाद कारक कैद देवन वाट से इतना अनु दुख आगे अवसान किरी मैद ऐसे नौकी तु बला ए एक हट देशी हट देख हट तुण हट हतर हट पह हट हय बला करुणा कर ऐसे नौकी तु हर ये ए देवनी प्रस्टेट उत्तर दिन आकार बला කර්ම ඇතනෝ කර්ම කාරකයක්ද එසේ කියනවා එසේ කියලා පුද්ගල ඇතනෝ පුද්ගලයේ කාරකයක්ද කියලා හම එසේ නොකීතුයි කියනවා පරවාදී පටිඥාව එතකොට 264 කර්ම ඇතනෝයි කර්ම කාරකයක්ද ඔව් එතකොට පරවාදීන් කියනවා ඔව් කියලා ඉන්නවා කියලා කියලා ඉවරලා නිවන ඇතනෝයි නිවන නිර්වාණය කාරකයක්ද නිවන කරන්නේ කැද්ද එසේ නොකීතුයි කියලා බලන්න සකවාදී පූජාව කර්ම ඇතනි කර්මකාරකයේ ගැද්ද මහපොළව මහමූද ආරී දේවල් අහලා කියන එසේ නොකිය යුතුයි මේ නොන මහත්මයලා එක ප්‍රශ්නයක් අල්ලගත්තම ඒකට දාන අනුකරුණු මේ දැන් කර්ම ගැන කියලා ඊට පස්සේ මහපොළව ගැන ඒක සම්බන්ධ කරනවා ඒක සම්බන්ධ කරනවා දැන් අතන කර්ම කර්ම ගැන කියනවා කර්මකාරකයේ ගැද්ද නිවන ඇතනි නිවන කාරකයේ ගැද්ද කියලා අහනවා ඒ අහන ක්‍රම දැන් කර්ම ඇතනි කර්ම කාරකයද පුද්ගල ඇතනි පුද්ගල කාරකයක ඇද්ද කියලා අහනවා දැන් බලන්න කර්ම කාරකයට වෙනත් කාරකයක ඇද්ද එතකොට කියන දුක්ඛ යගේ අවසන් කිරීමක් නැද්ද ගන්න පුළුවන් උපරිම තර්ක ඇතුල් කරනවා එක මාත්‍රකාවයි අල්ලන්නේ එක මාත්‍රකාව අල්ලුවම ඒකට වටා පිටා තියෙන සියලුම දේවල් එකතු වෙනවා එකතු කරලයි මේක කරන්නේ මේක ඊටාම සූක්ෂම දෙයක් हेतु इदिरी हो वर्तमाने अतीते तीन देवाल बुद्ध
අන්තර්දානීය දක්වාම වෙන්නා වූ සියලුම දේවල් මේ විස්තර කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් බලන්න සකවාදී පූජා 266 කර්ම ඇතනෝ කර්මකාරිකයද? එසේ ඕ කියන කර්ම අනිකක් වේද කර්මකාරික අනිකක් වේද? අනිත් පැත්තට එක පැත්ත කර්මය අනිකක්ද කර්මකාරික අනිකක්ද? එසේ ලෝකයේ සිදුවේ. විපාකයක් ඇද්ද? එතකොට පරවාදී ඉන්නහනෝ විපාකයක් ඇද්ද? ඕ විපාක තියෙනවා. විපාක වේදිනුවකද? එසේ ලෝකයේ සිදුවේ. සකවාදී සකවාදී උත්තර දෙනවා. සකවාදී උත්තර දෙන්නේ ඒක ධර්මානුකූල උත්තරයක්. විපාක විඳිනුවක් ඇද්ද? එසේ කියන්න බෑ. ඒ නිසා බලන්න කරුණා කළා ඒ උත්තර දෙන ආකාර ඒවා විශේෂයි. එතකොට 268 152 153 සකවාදී විපාකෝ අත්ති විපාක පටිසංවේදී අත්ති විපාක ඇත 152 268 වෙනි ඡේදය විපාක ඇත විපාක විඳිනුවක් ඇද්ද? අහුවම ඔව්. ඌ පිළිබඳවත් විඳිනුවක් ඇද්ද? එතකොට කියන්නේ එසේ නොකීසී කියේ. පරවාදී පටිච්චාව සකවාදී පූජාව ඌගේ පිළිබඳව විඳිනුවක් ඇද්ද? දෙවෙනි වටේට ඔව් ඔව් කියනවා. එසේ කියනවා දෙවෙනි වටේට. සකවාදී අනුයෝගේ ඒ දුක්ඛයාගේම අවසන් කිරීමක් නැද්ද? වට සිඳීමක් නැද්ද? අනුත්පාද පරිනිර්වාණයක් නැද්ද? එසේ නොකීසී කියලා කියනවා. එහෙම ඔව් කියලා කියන්න බැරි නිසා 269 විපාක ඇත්නුයි විපාක විඳිනුවක් ඇද්ද? එසේය. පුද්ගල ඇත්නුයි පුද්ගලයා පිළිබඳ විඳිනුවක් ඇද්ද? එසේ නොකී යුතුමය. විපාක ඇත්නුයි විපාක විඳිනුවක් ඇද්ද? එසේය. විපාක ඇත්නුයි නිවන් පිළිබඳ විඳිනුවක් ඇද්ද? නිවන විඳින කෙනෙක් ඉන්නවද? එසේ නොකී යුතුයි. පරවාදී පටිච්චා. එතකොට පැහැදිලි කරගන්න 271 සකවාදී පුජ්ජා විපාක ඇත්නුයි විපාක විඳිනුවක් ඇද්ද? එසේය. විපාක තියෙනවා. විපාක විඳිනුවක් ඇද්ද කියලා අහුවම පරවාදීන් උත්තර දෙනවා ඔව්. ඒ වගේම මහ පොළොව මහ මුහුද ආදී දේවල් ගැන කිව්වම එසේ නොකිය යුතුයි කියලා කියනවා. එතකොට පැහැදිලි කරන්න මේ විතර කරන කල්යාණ වාග්ය අවසාන කරනවා. දෙසිය හැත්ත එක් වෙනි ප්‍රා විපාක ඇත්නුයි විපාක විඳිනුවේ කැක්ද? ඒ ඔව් කියනවා. ඔව් කියුවෙන් පස්සේ මහ පොළොව සම්බන්ධ කරනවා. මහ මොහොත ආදී දේවල් සම්බන්ධ කරතුරු වනස්පතින් පිටව විඳිනුවේ කැක්ද කිව්වම ඒ එහෙම කියන්න බෑ කියනවා. එතකොට ආපහු සකවාදීන් අහනවා විපාක ඇත්නුයි විපාක විඳිනුවේ කැක්ද කියලා. ඔව් කියනවා. විපාකක් තිනවා විපාක විඳින මිනිහෙකුත් ඉන්නවා. ඔව්. පුද්ගල ප්‍රත්‍යක්ෂ ආඩුව. එතකොට විපාක අනෙකක් වේද විපාක විඳින්නේ අනෙකක් වේද කියවම අන්න බලන්න ඒකට උත්තර දෙන හැටි උත්තර දෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ කියලා එහෙම නොකිය යුතුයි කියලා කියනවා. අතන මුල ප්‍රශ්නේම සමානයි නේද? විපාකද විපාක විඳිනවා කියද්ද ඔව් කියලා ඉවර වෙලා අන්තිමේදී කියනවා විපාක අනෙකක් වේද විපාක විඳින්නේ කණිකක් වේද කියවම සම්පූර්ණ ඒක අත්වශ්‍යම ඊටාම සියුම් සියුම් වෙනස්කම් කර 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 තමයි යන්නේ. දැන් බලන්න මේ ආපු ආකාරය කොයිතරම් දෙයක් ආවද ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ආදී දේවල් විස්කහ කරගෙන 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 ගිහිල්ලා ලෝක ගැන විපාක ගැන නිරය ගැන මේ කුසල් අකුසල් ගැන සේරම පුද්ගලයාට අවතීර්ණ කරනවා. පැහැදිලිද? දැන් විපාක ගැන අවතීර්ණ කරනවා. මහ පොළොව ගැන ආපෝ ධාතු සම්බන්ධ මේ විද්‍යමාන සියලුම දේවල් නොයෙක් නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරනවා. දැන් ඔතන පැහැදිලි කරගන්න ඔය කොටස අවසානයි 10 වෙනි ඡේදය. අර ඒ විස්තර කරා ඔය කට්ටියට ඒ විස්තර කරපු තැන ඡේද
छेद दहावेनी छेद तमाय वाय विस्तर करे दनते बलान करुणा करना कल्याण पापकानि कम्मानि उपलब्धयति कल्याण पापकानां कम्मानां खतत्ता खरौत पट्संवेदी उपलब्धयति बलन्न कल्याण पापकान कर्मयो ए कियन्ने कुसल अकुसल අත්නොයි කල්යාණ පාප කර්මයන්ගෙන් කරනු වේක් කරවනු වේක් විපාක විඳිනු වේක් එතකොට තුන් දෙනෙක් දැන් තුන් දෙනෙක් පතර ගැන කියවෙනවනේ කරන කෙනෙක් කරවන කෙනෙක් විපාක විඳිනු වේක් දක්නා ලැබෙයිද එතකොට පරවාදීන් දෙන මේ දැන් ප්‍රශ්නේ සකවාදී පරවාදීන් ඔව් කියනවා පරවාදීන් ඔව් කියනවා ඒ කියන්නේ ඒගොල්ලෝ පුද්ගලයා ගැන කල්‍යාණ පාප කුසල කුසල කරන කෙනෙක් ඉන්නවා කරවන කෙනෙක් ඉන්නවා විපාක විඳින කෙනෙක් ඉන්නවා ඔව් කියනවා කියලා හේ කෙරේද හේ විඳුනේ වේද නොහොත් අනිකක් කෙරේද අනිකක් විඳුනේ වේද නොහොත් හේද අනිකක්ද අනිකක් කෙරේද හේද අනිකක්දයි විඳුනේ වේද හේ නොම කෙරේද හේ නොවිඳුනෝ වේද අනිකක් නොකරේද අනිකක් නොවිඳින වේද කියලා අහුවන් පස්සේ එසේ නො කියන්න එපා කියනවා. නමුත් අර මුල ප්‍රශ්නෙම අනියෝග කියන එක සකවාදී අනුයෝගය කරන්නේ මුල ප්‍රශ්නෙම වෙනත් ආකාරයකටම අහනවා. අහුවම කියනවා එහෙම කියන්න එපා කියනවා. එතකොට සකවාදීන් ආපහු ප්‍රශ්න කරනවා. සකවාදී පුජාව ආපහු ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන දෙවෙනි වටේ හේ කෙරේද? හේ විඳුනේ වේද බලන්න අනිකක් කෙරේද අනිකක් විඳිනුවේ වේද කියලා පළවෙනි ඕ දෙවෙනි වටේකද ඕක කියලා බලන්න කල්පනා කළා දෙවෙනි ප්‍රශ්නෙට අනුയോഗයෙන් පස්සෙත් ඒ ප්‍රශ්නේ නැවතත් වෙනස් කරනවා හේ කෙරේද හේ විඳිනුවේ වේද එතකොට අර හේ කියපු කතන්දරය නිසා හේ කියන්නේ පුද්ගලයා සෝ අර සෝ කිය සෝ කරෝති සෝ පරිසංවේදී අර සෝ කියන කතන්දරේ සෝ කියන්නේ පුද්ගලයා මේක මම ඉබෙන්ති ඉස්සෙල්ලා කියුණා සෝ කියන්නේ පුද්ගලයා එහෙනම් අන්න ඒ අණුව දෙවෙනි උත්තරේ කියනවා ඔව් කියලා බලන්න දෙවෙනි වටේට කියනවා එසේ කියලා අරවාදී සකවාදී අනුയോഗය අපව සුඛ දුක්ඛ ස්වයංකෘත වේද සුඛ දුක්ඛ පරංකෘත වේද කියලා හවම එසේ නොකිය යුතුයි ඔන්න එහෙනම් මේක ගොඩනගන්න ඕන දැන් මේගොල්ලන් උත්තරේ දෙනවා උත්තර දෙකයි උත්තර තුනක්ම දීලා තියෙනවා එහෙනම් පැහැදිලි කරගන්න ඕන සකවාදී පුජාවට පරවාදී දීපු අනුയോഗය මේ පරවාදී දීපු පිළිතුරු ගැළපෙන්නේ නැති ආකාරයට නිග්‍රහ කිරීම ආදී දේවල් සම්පූර්ණ මේක ඇතුළට දාන්න සිද්ධ වෙනවා පාපණ ආරෝපණ සේරම ලියන්න සිද්ධ වෙනවා මේව ගැටලු ඒ ඒ ඒකම ගැටලුවක් බලන්න ඒ ඡේද දෙකම ගැටලුවක් ඒ කියන්නේ සකවාදී අනුയോഗය හේ කෙරේද සකවාදී පුජාව තියන්නේ හේ කෙරේද හේ විඳුනුවේ වේද බලන්න සකවාදී අනුയോഗෙම සකවාදී පුජාවක් කරලා තියෙනව නේද කියලා බලන්න ඡේද දෙක දිහා එහෙනම් පැහැදිලි කරගන්න ඕන ඊටාම සූක්ෂ්ම ආකාරයෙන් විස්තර කිරීමක් ඒකෙත්න තියෙනව එතන එතකොට පැහැදිලි කරගන්න ඕනලා මෙතන මේ පෙරවන් සරණයි සර් මෙතන මේ යදාච්ඡා සමුප්පන්න කියන්නේ ඇයි මොකද්ද ඒ තේරුම ඒකේ අදිච්ච සම්පන්න ආ පරිච්ඡ ඡේද කියන්නේ මොකක්ද පරකාර නොවේ යදාච්ච සම්පන්න වේද කියන්නේ පරිච්ඡ සම් නෑ 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 මොමින ඡේද කියන්නේ අම්මා දැන් අපි කතා කරපු ඡේදෙම මේ ස ඒ දැන් අපි කතා කරගෙන හිටපු ඡේදෙම ඔව් 259 සකවාදී ඔව් 259 ස ඔ සුඛ දුක්ඛ ස්වයංකෘත වේද සුඛ දුක්ඛ පරංකෘත වේද නේද ඔව් සර් සුඛ දුක්ඛ ස්වයංකෘතත් පරංකෘතත් වේද සුඛ දුක්ඛ ස්වයංකාර නොවේ පරංකාර නොවේ යදාච්ච සමුප්පන්න වේද කියලා කියන්නේ අදිච්ච සමුප්පන්න මේ සිංහල වචනයේට වඩා පාලි වචනයේ පැහැදිලි අදිච්ච සමුප්පන්න කියලා කියන එකේ තේරුම මහත්මයා මතක තියාගන්න අදිච්ච සමුප්පන්න කියන්නේ
අදිත්‍ය සමුප්පන්න කියන්නේ මේක විස්තර කරනවා අසඤ්ඤ භවේ දැන් මම සරයක් කියන්නම් අසඤ්ඤ භවේ හිටි එක්කෙනාට හිත නැහැ නේද කල්ප 500ක් මහා කල්ප 500ක් හිත නැහැ ඉතින් එයා කොහේ හරි ගිහිල්ලා ඉපදුනාට එයාට මොකක්වත් පෙර භවයක් ගැන දැනීමක් ඇත්තේ නැහැ එතකොට එයා හිතනවා මේ ආත්මය ලෝකයක් නිකරුණේ උපන්නේ යයි පනවත් වැටහීම අනුවද ආත්මද ලෝකය නිස්කාරණේ උපන්නේ යයි ලබ්ධි ගනි ඔන්න ඔය අජිත්ත සමුප්පන්න වාද දෙක ඒක හේතුව අසඤ්ඤ භවයේ දැන් අත වශයෙන්ම තුන්වැනි පිටෙන් මේ මහත්මල තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කියපු දේවල් අජිත්ත සමුප්පන්න ඒකනේ තවත් මහත්යට තව පොඩි කාරණයක් අසඤ්ඤ භවයේ කොයි විදිහෙද විග්‍රහ කරලා තියෙන බුදුහාමුදුරුවෝ අසඤ්ඤ භවයේ කොයි විදිහෙද විග්‍රහ කරන්නේ අෂ්ට දුෂ්ටක්ෂණය හරිද ඔව් සර් අන්න හරි එහෙනම් පැහැදිලි කරගන්න බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ රූපාචර වල බ්‍රහ්මලෝ කොයට මේ 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 සුද්ධවාස වලට යන්න එපා කියලා නමුත් රූපාචර බ්‍රහ්මෝකේ අසඤ්ඤ භවයට යන්න එපා කියලා කිව්වා. ඒක අස්ත දුස්සක්සල වලදී බලන්න කල්පනා කළ මහා කල්ප 500ක් හිත නැතුව ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේක ඊටාම නරක තැනක් විදියට විස්තර කරේ කොහොමද? මෙන්න හේතුව. ඒ කියන්නේ මේ පුද්ගලයාට හිත ඒක පංචම ධානයට ආපු පුද්ගලයාට හිතෙනවා. අනේ මේ සේරම දේවල් වෙන්නේ හිත නිසා. ඒ පුද්ගලයා කල්පනා කරනවා හිත නැති කරන්න රූප තියා ගන්න. තවත් එක්කෙනෙක් කල්පනා කරනවා අනේ මේ සේරම මේ රූප වලට නේද දැනෙන්නේ මේ රූපයට නේද මේ දුක දැනෙන්නේ. එහෙනම් හිත තියා ගන්න ඔයා රූප නැති කරනවා. එක්කෙනෙක් අරූපයට යනවා එක්කෙනෙක් අසඤ්ඤ භවයට යනවා. බලන්න මේ දෙකේ වෙනස හිත නැති කළ මහා කල්ප 500යි හිත තියාගෙන රූප නැති කරාම මහා කල්ප 20000යි 40000යි 60000යි 84000යි බලන්න මේ දෙකේ වෙනස ඔන්න බලන්න හිතේ තියෙන ස්වરૂපය හිත තියා ගැනීම එහෙනම් හොඳයි නේද හිත නැති කිරීම එක්තරා අතකින් දුකක් ඒක දැනෙන්නේ නැහැ එතකොට මේ මේ දෘෂ්ටි දෙකක් ඇති වෙනවා හිත නැති කරපු මිනිස්සුන්ට. ඒකයි මේ විස්තර කරේ. ඒකයි ඒක දෘෂ්ටි 62 මම වෙලා මේවා මහත්යාගේ නම කියන්න. මම ප්‍රේමසිරි සර්. ඈ? පානදුරෙන් ප්‍රේමසිරි. ප්‍රේමසිරිද? ඔව් සර්. අයියෝ මම දෘෂ්ටි 62 වෙලා කියවන්න. पद्मिनी WhatsApp නෝනා පද්මිනී අනිත් කැලල කියන නෝනා පද්මිනී විජේරත්න සර් පද්මිනී විජේරත්න පද්මිනී විජේරත්න හරි විජේරත්න ඇඩ්‍රස් කියන්න 27N2 මාම්බුල්ගොඩ පණිපිටිය මා මුල්ගොඩ මාම්බුල් මා යන අඹබු යන්න මාම්බුල්ගොඩ පණිපිටිය මාම්බුල් ගොඩ පණිපිටිය සර් හරි නෝනා සර් කරදර වෙන්න පස්සේ මම අරකින් බලන්නම් සර් මේ पोड़ी गुरु लखन तीन
හරි එහෙමනම් 259 කරුණා කරලා ඒ විදිහට තේරුම් ගන්න ඕන එතකොට 262 63 64 65 66 67 සම්පූර්ණම අර වගේම කරගෙන ගියා අපි එතකොට කල්යාණ වාග්ය අවසාන දැන් ගියේ 269 270 71 72 සකවාදී පුච්චා හතරම සකවාදී පුච්චාව එතකොට විපාක ඇතනේ විපාක විඳින්නේ කියනවා එසේය විපාකත් තියෙනවා විපාක විඳින්නකුත් තියෙනවා එසේ පරවාදී පුද්ගල වාදයේ ඉඳගෙන ඔව් කියනවා පුද්ගලයේ ඇතනේ පුද්ගලයා පිළිබඳ විඳිනවක් ඇද්ද එසේ නොකීතු කියනවා විපාක ඇතනේ විපාක විඳිනවක් ඇද්ද ඔව් පරවාදී ඉඳන උත්තරේ නිවන ඇතනේ නිවන පිළිබඳ විඳිනවක් ඇද්ද කියනවනම් අනිත් පැත්තට හරවනවා එපා එහෙම නෑ කියනවා උත්තර දෙන්න බැරුව එතකොට විපාක ඇතනේ විපාක විඳිනවක් ඇද්ද ඔව් ඔව් ඉන්නවා ඊට පස්සේ මහපොළව මහමුහුද මහමෙර ආපෝ ධාතුව තේජෝ ධාතුව ආදී දේවල් කියන කොට එසේ නොකීතු වෙනවා විපාකත් මේ විපාක විඳිනවා කියද්ද විපාක අනෙකක් වේද විපාක විඳින්නේ අනෙකක් වේද කොහම කියනවා එසේ නොකීතු බලන්න මේ ප්‍රශ්න එන ආකාරය මේව ඩිවලොප් කරලා හරි ගස්ස ගන්නවනේ මේවා දැන් මාතෘකා පාඩය සැකිල්ලේ තියෙනව විතර එහෙනම් දැන් මෙන්න පුරුෂ කාරකය දැන් අර විස්තර කරපු ආකාරයට පුරුෂ කාරකය 10 වෙනි ඡේදය මට මතක හැටියට පුරුෂ කාරකය ඉන්න බාන නිදිමේ ගෞලක අතතහන් බලා ගන්න ඕන නෝනලා දැන් මේ පුරුෂ කාරකය විස්තර කරේ පුරුෂ කාරකය විස්තර කරේ 10 බලන්න ඒක 10 10 පුරුෂ කාරකානුයෝගයේ 128 154 කියලා මං ඡේදය හිත විස්තර කරලා තියෙනවා දැන් ඒ විස්තර කරලා අවසාන කරේ පුරුෂ කාරකය එහෙනම් පැහැදිලි කරගන්න අභිඥාන යෝග්‍ය දැන් ඊළඟට 11 වෙනි එක න වන්නතු පුද්ගල කියන්නේ අනේ නෝන ඇහුනේ නෑ නෝනලා කියන්න කරුණාවෙන් හරි හරි න වත්තප් නබතබ්බම් පුද්ගලෝ උපලබ්ධති සත්‍යකට පරමත්තේන සත්‍යාර්ථ පරමාර්ථයෙන් පුද්ගලයේ කැතියයි නොකී යුතු වේද එම්මදීහා පියන ඕ මෙන්න පරවාදීන් ප්‍රශ්න අහන හැටි පරවාදීන්ගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන ආකාරය තවත් පොඩි කාරණයක් ප්‍රශ්නේ දිහා සැකිල්ල දිහා බලවාදන කොටව කියන්න පුළුවන් වෙන්න ඕන දැන් මේක පරවාදී පුද්දායද සකවාදී පුද්දාවද්ද කියලා प्रश्न सकील दिहा बलन कोट तखास गाला नॉमिनेट करान पुलुवांग वेंड ओन महत्तेरट मेक परवादी पुज्जावद मेक सकवादी पुज्जावद केला अर अर चेद दिहा बलांड मेन एन आकारे एतकोट सकवादी इन केनो ओ ओ आमांता ओ सत्यार्थ परमात्मा पुद्गले कहते ही नोकी तू वेद ओ किया नहीं पा सत्यार्थ परमात्मा से पुद्गले एक नहीं ඔව් හරි ඉර්ධි විකුර් වර්ණ වන්න නනුකෝ අත්ති ඉද්දි විකු වන්න නෝනලා මොකද්ද මේ ඉර්ධි විකු වන්න කියන කේ තේරුම කවුරු හරි අපේ ප්‍රේමසිරි මහත්තයා කියන්න මේ ඉර්ධි 10ක් පළවෙනි කොටසේ ඉගෙන ගත්තා නේද මෙන්න විකු වන්න ඉර්ධිය ඉර්ධි පුද්ගලයෙක් ඇත්තේ නේද ඔව් සකවාදී කිනු ඔව් එබැවින් ඉර්ධි විකුර්වන්න කරන පුද්ගලයෙක් ඇත බලන්න ඒගොල්ලන් ඒක අනුයෝග තපනාව කියනවා එහෙනම් ඉර්ධිය විකුර්වන්න ඉන්දිය ලබාගත් පුද්ගලයෙක් ඉන්නවා භවත හේන් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇතයි කිය යුතුමයි අන්න පැහැදිලි අනුයෝග පාපනාව විස්තර කරන ආකාරය ඊට පස්සේ 274 පරවාදී පරවාදීන් ආපහු ප්‍රශ්න අහනවා සත්‍යාධි පරමාංශේ පුද්ගලයෙක් ඇති නොකිය යුතු වේද ආන්න බලන්න එතන සකවාදීන් දෙන උත්තරේ ඔව් දිව්‍ය සෝත ධාතුවෙන් ශබ්දය අසන පුද්ගලයෙක් දිව්‍ය සෝත පරිසිද්ධ දද්දා නුවණ ජන්ම ස්මරණ දුවණ දිව්‍ය චක්සු මේ අභිඥා නේද මේ රූප දග්න ආශ්‍රවක්ෂය පත්‍යා කරන නුවණ පුද්ගලයෙක් ඇත්තේ නොවේද එසේ එබැවින් ආසවක්ෂය කරන යම් පුද්ගලයෙක් ඇත භවත හේන් සත්‍යාර්ථ පරමාසයෙන් පුද්ගලයෙක් ඇතයි කිය යුතු මේ 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 තර්ක
ඉදිරිපත් කරපු තර්ක ස්ථිර කරන්න දරන උත්සාහ එතකොට මේකේ විස්තර ගන්න අපි විකුණන කරන යම් කෙනෙක් ඇතී කරුණු කොට ඒ සැනිනේ සත්‍යාර්ථ පරමාර්ථයෙන් පුද්ගලයෙක් දක්නා ලැබෙද්ද සකවාදී ඕ කියනවා පරවාදීන් යමෙක් විකුණන වෙන්නේ ඉර්ධි විකුර්මන්න කරේ නම් හේ පුද්ගලයෙක් වේද යමෙක් ඉර්ධි විකුර් වන්න නොකරේ නම් හේ පුද්ගල නොවන්නේ වේද එසේ නොකීති අන්න එතකොට ඉර්ධි ඇති පුද්ගලයා පුද්ගලයායි ඉර්ධි නැති පුද්ගලයා පුද්ගලයෙක් නොවේ කියලා කියන්න බැහැ ඒගොල්ලන්ට ඒක නිසා එසේ නොකීතුයි මෙන්න දිව්‍ය සෝත ශබ්ද ආසන පරිසද්දත්ත නුවණ අතීත අතීත ජන්න නුවණ දිවසින් දක්නා රූප ආසවක්ෂේ ඥානය හේ පුද්ගලයක් වේද ආසවක්ෂේ ప్రత్యක්ෂ නොකරන යමෙක් ඇද්ද හේ පුද්ගලයක් නොවන්නේ දාන ඒ අවිඥා ආදී ධර්මතා ලබා ගන්න පුද්ගලයක් ඉන්නවද එහෙම ලබා නොගන්න එක්කෙනත් පුද්ගලයක් නොවන්නේද කියලා අහුවම එසේ නොකීතුයි පරවාදීන් කියනෝ එසේ නොකීතුයි අවිඥාව ඒක කරුණු 11 වෙනි කාරණේ අර මගේ සතහනේ දීලා තියෙන ආකාරය මේව පැහැදිලි කරගන්න ඉර්ධි 10ක් තිබුණා මට මතක හැටියට ඉර්ධි 10කට විස්තරක තිබුණා ඒ ඉර්ධි 10 දිහා බලා ගන්න ඕන ඒකයි ඒ කියා කිව්වේ එතකොට පැහැදිලි කරගන්න කරුණාකරන 277 පුද්ගල උපලබ්ධ සත්‍යකට පරමත්තේන පරවාදීන් පුජාව කරන්නේ පරවාදීන් පටන් ගන්නම දැන් එතකොට පළවාදී 277 278 දෙකම 157 වෙනි පිටුව 156 වෙනි පිටුව එතකොට සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගලයේ දක්නා ලැබෙයි නොකීතු වේද එසේය සකවාදීන් උත්තර දෙනවා හරි ඔව් පරවාදීන් කියන මෑණියෝ ඇත්තහු නොවේද මෑණියෝ ඇත්තහු නොවේද ඒසේ ඕ මෑණිය කෙනෙක් ඉන්නවා ඒ බැවින් මෑණියෝ ඇත අනවත් තපනාව පාපනාව හේන් ධාවත පුද්ගලයේ දක්නා ලැබෙයි කියේ මෑණියෝ ඉන්නව නම් පුද්ගලයේ දක්නා ලැබෙයි කියේ කියලා පරවාදීන් සකවාදීන්ට කියනවා ඉස්තර කරනවා එහෙන් භවත පුද්ගල දක්නා ලැබෙයි කිය යුතුමයි 278 සත්‍යාර්ථ පරමාංශ පුද්ගලයේ දක්නා ලැබෙයි නොකිය යුතු වේද සකවාදී පරිඥාම එසේය පියා ඇත්තේ නොවේද ඔව් බෑ ඇත්තේ නොවේද බුහුම් ඇත්තේ නොවේද කැත් ඇත්තේ නොවේද ඥාති බමුණු ඇත්තේ නොවේද වෛශ්‍ය ඇත්තේ නොවේ වෛශ්‍ය කියන්නේ මෙතන ඒ කුලය සුද්ධ ඇත්තේ නොවේද ගෘහස්ස ඇත්තේ නොවේද පැවිදි ඇත්තේ නොවේද දෙවියෝ ඇත්තේ නොවේද මිනිස් ඇත්තේ නොවේද ඔව් එසේ ඉන්නවා මිනිස්සු ඒ විදිහට එබැවින් මිනිස් ඇත එහෙන් භවත සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයක් දක්න ලැබෙයි කිය යුතුමයි අර වට ඔව් කිව්වනම් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් දක්න ලැබෙයි කියලා පරවාදීන් සකවාදීන්ට ස්ථිර කරනවා එතකොට පැහැදිලි කරගන්න 170 279 මෑණියෝ ඇති කරුණු කොට එතකොට සකවාදීන් මේ විස්තර කරන්නේ සකවාදීන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඔබ ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගලයා දක්නා ලැබේද එසේය පළමු මව් නොවි පසුව මව් වන කිසිවෙක් ඇද්ද එසේය පළමු පුද්ගල නොවි පසුව පුද්ගල නොවන කිසිවෙක් ඇද්ද පළමු මව් නොවේ පසුව මව් වන කිසිවෙක් ඇද්ද ඔව් පරවාදීන් උත්තර දෙනවා බලන්න කරුණා කරලා පළමු මව් නොවි පසුව මව් වන කිසිවෙක් ඇද්ද එසේය පළමු පුද්ගල නොවි පසුව පුද්ගල වන කිසිවෙක් ඇද්ද එසේ නොකීතුයි පළමු පිය නොවි පළමු බෑ නොවි ඒ විදිහට මිනිස් වන කිසිවෙක් ඇද්ද එසේය බලන්න කරුණා කරලා මේව චුට්ටක් කල්පනාවට ගන්න ඕනේ මේවායේ තියෙන ඒ කොටස් ලිංග විපර්යාස ඒකම 281 බලන්න පළමු මව් වි පසුව මව් නොවන දේශී අසුවක ප්‍රේමසිරි මහත්තයා කියන්නේ මොකද
ප්‍රේමසිරි මහත්තයා කියන්නේ මොකද අර සර් රහතන් වහන්සේ නමකට අර ගැන හිතලා අර එක එක්තරා කෙනෙක් ගැහණියෙක් වෙලා ඔව් ඔව් ඒකත් හරි මහත්මයා පළමු මව්වේ පසුව මව් නොවන කිසිවෙක් ඇද්ද ලිංග විපරිණාමයේ වෙන්න බැරිද එහෙමයි ප්‍රේමසිරි මහත්තයා හරිද ඔව් සර් එහෙමයි ඉතින් ඉතින් මේ හිකනේ එතකොට හොඳයි මේ ප්‍රශ්නෙට එහා පැත්තට යන්න උමනා කරනවා මම ඊට වඩා වෙනස් මෑණියෝ ඇතේ කරුණ කොට ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගලයේ දක්නා ලැබේද එසේය පළව මව්මේ පසුව මව් නොවන කෙනෙක් ඇද්ද දරුවේ කම්බිල ලිංග විපර්යාසය වෙන්න බැරිද හරිද හරිනේ හොඳයි එහෙනම් දෙවෙනි එකන මම නෙවෙයි නේද ඔව් සර් හරි මරුවට කමන්නෑ නේද අන්න වැරදුණු තැන අන්න වැරදුණු තැන අන්න වැරදුණු තැන ගෙදර ගිහිල්ලා මොකද්ද අන්තිම විනේ අන්තිම පොත පරිවාරය පංචානන්තරිය කර්මයට අයත් දැන් තේරුණාද කතන්දරේ ආ ඔව් ඒ ඒ භවය ඉවර වෙලා නැහැ නේ මහත්මයා තේරුණාද ඔව් සර් ඔව් ලිංග විපර්යාසයේ උනාට භවය අවසන් කරේ නැහැ භවය ඉවර වුණේ නැහැ භවය අවසන් වෙලා චිරස්ථාන වුණොත් ප්‍රශ්නයක් නැහැ හරිද නමුත් භවය ඒ භවයේ ඉන්දෙද්දිම ලිංග විපර්යාසයක් වුණොත් එතකොට මව නෙවෙයි තමන්ගේ තාත්තයි අම්මයි දෙන්නම ලිංග විපර්යාස වෙලා වෙනවත් නේ වෙන්න පුළුවන් නේ වෙන්න පුළුවන් වුණොත් එතකොට දෙවෙනි අවස්ථාව තමන්ගේ මවත් නැවි පියත් නැවි එහෙනම් ඝාතනය කරොත් පංචානන්තරිය කර්මය ඝාතනය එතනදි එතනදි දැන් අර මව වෙලා එහෙම විපර්යාසයක් වෙලා පියා වුණොත් එහෙම එතකොට ඒත් කොහොමද ඉතින් ඝාතනය කරොත් පංචානන්තරේ පරම වලට ආයිත් වෙනවනේ භවය ඉවර වෙලා නැහැ उपते अभी ඒ වගේ අවස්ථාවකදී අපි ඒ දැන් ලිංග විපර්යාසයකදී එයාව මැරුවොත් එයා මරන්නේ තමන්ගේ අම්මවද පියාවද කියන ප්‍රශ්නේ එතන එනවා නේද සර් ඇත්ත වශයෙන්ම ලිංග විපර්යාසයේදී මව පියා වෙනව පියා මව වෙනවනේ දැන් ලිංග විපර්යාසයේ උණයි කියන්නේ නමුත් දැන් වර්තමානයේ මව තමන්ගේ මව නෙවෙයි වර්තමානයේ පියා තමංගේ පියා නොවේ නමුත් ලිංග විපර්යාසයෙන් ඒ පුද්ගලයන්ගේ භවය හේම තියෙනවා ඒ පුද්ගලෝ විනාශ වෙලා වෙනත් භවයක තිරස්ඨාන හෝ මොකක් හරි වෙලා වෙන භවයක ප්‍රතිසන්දිය ගත්තනම් ওই ප්‍රශ්නට උත්තරේ හරි නමුත් එහෙම නැත්තම් ලිංග විපර්යාසය යම්ම කිසි භෞතික විපර්යාසයක් ඒ නිසා මරණ තහනම් මරුවොත් පංචානන්තරිය කර්ම ඒකත් බලන්න මම මේ මේ සටහන වටක මේක අන්ඩර්ලයින් කරගෙන ගෙනාවා ඕව ඩිංග විපර්යාසය වෙන්න පුළුවන් පංචානන්තරිය කර්ම විය හැකි ඒවා විස්තර කරන පොතේ හරි 282 විස්තර කරන පළමු පියව පළමු ඥාති පළමු බුහුණව ඕ කැත්ව පළමු බමුණු පළමු වෛශ්‍ය ශුද්‍ර පළමු ගෘහස්ස ආදී වශයෙන් කිසිවෙක් ඇද්ද ඔව් ඉන්නවා පළමු පුද්ගල නොවන කිසිවෙක් ඇද්ද පළමු පුද්ගලව
පසුව පුද්ගල නොවන පළමු පුද්ගලව පසුව පුද්ගල නොවන එහෙම කියන්න බෑ ඥාතකානුයෝගය එතකොට 112 විස්තර වෙනවා ඡේද 12 ඡේද එතකොට දැන් 283 පරවාදී පුජ්ජා නවත්තම් පුද්ගල උපලබ්ධිත සත්‍ය කට පරමත්තේ නාස්ති විස්තර කරනවා විස්තර කරන ආකාරය සත්‍යාතපන පුද්ගලය දක්නා ලැබේද කියනකොට මෙන්න සෝතාපන්න පුද්ගලයක් නොවේද සෝතාපන්න පුද්ගලයෝ ඉන්නවා එබැවින් සෝතාපන්න පුද්ගලෙක් ඇත එහෙන් බවත මේ පරවාදීන් විස්තර කරන්නේ සත්‍යාර්ථ පරමාර්ථයේ පුද්ගලෙක් දක්නා ලැබෙයි කේතුමයි සෝතාපන්න පුද්ගලෙක් ඉන්නව නම් සත්‍යාර්ථයෙන් පරමාර්ථයෙන් පුද්ගලෙක් දක්නා ලැබෙයි කිය යුතුමයි කියලා පරවාදීන් සකවාදීන්ට විස්තර කරනවා ඊට පස්සේ 84 සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගල දක්නා ලැබෙයි නොකිය යුතු වේද සේය ප්‍රතිවේද කරන ක්‍රමය එතකොට පුද්ගලයා ප්‍රත්‍යක්ෂ වශයෙන් පුද්ගල දක්නා ලැබෙයි කියලා කියනවා ඊට පස්සේ කරුණා කරලා බලන්න මෙන්න ඊළඟට තවත් හොඳ කොටසක් එනවා නානු සකෘදාගාමි අත්ති අනාගාමි අත්ති අරහා අත්ති උබතෝ භාග විමුක්ත අත්ති වඤ්ඤා විමුක්ත අත්ති කාය සාක්ඛි අත්ති දිට්ඨිපත්ත අත්ති සද්ධා විමුක්තෝ අත්ති ධම්මානුසාරී අත්ති සද්ධානුසාරී අත්ති हरे सकुर्दागामी हरे सकुर्दागामी कहने ओरम भागे संयोजन पहाक प्रहाणे करला सुद्धावास है तो गिया आया सकुर्दागामी कहने आप तेरे मटवर्दन आने नोना था मामिंद सकुर्दागामी कहने सकाय दिते विचिकित्सा सीला बित परामास है ना तूने සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ කාමරාගේ පටිගත ඖදාරික ගතිය තුනී කළ කාමාවචර ලෝකයට එකවරක් එන පුද්ගලයා සකෘදාගාමි අනාගාමි පැහැදිලි අනාගාමි කෙනෙක් අන්නර ඕරම්භාගේ සංයෝජන පහ ප්‍රහාණය කළ නවත කාම භවයට නොයනා වූ එහිදීම පිරිනවන් පානා වූ අනාගාමි පුද්ගලයා ඊට පස්සේ පෙ අරහත් හරි අරහත් කියන එක පැහැදිලි ඊට පස්සේ උබතෝ භාග විමුක්ත කියන එකේ තේරුම නොනා අෂ්ඨ විමුක්ෂ රහත් ප්‍රඥා විමුක්ත කියන්නේ එතනම තියෙනවා අත්ති ප්‍රඥා විමුක්තෝ අරහත් සුස්ක විදාශක අරහත් සුස්ක අෂ්ඨ විමුක්ෂ නැති ඕ නෑ අෂ්ඨ විමුක්ෂ නැහැ සුද්ධ සුස්ක විදාශක රහත් ප්‍රඥා විමුක්ත නේනෝන ප්‍රඥා විමුක්ත එතකොට ඊළඟ වචනේ ප්‍රඥා විමුක්ත කාය සක්කි අෂ්ඨ විමුක්ෂ තියෙනවා මාර්ග 6ක් තියෙනවා काय साक्षी अष्ट विमोक्ष मार्ग हायक तीन इधर पैसे दिट्टी पत्त सुस्क विदाशक का मार्ग हायक तीन एक एक कनाड़ के नो तीवनु खाडू सुस्क विदाशक का दिट्टी पत्त सद्धा विमुक्त सोआन पाले साक्षात करपू सद्धा विमुक्त ඒකට කියනවා මොට්ට කඩුව කියලා. ඒකට කියනවා මොට්ට කඩුව. දිට්ටි පත් එක්කනට කියනවා තෙවුණු කඩුව. මොට්ට කඩුව තමයි සද්දා විමුක්ත. මොනවා මම පොඩි ප්‍රශ්න දෙකක් අහනවා දැන්. ඇයි මේ දෙක සද්දා විමුක්ත සෝවාන් ඵලය මොට්ට කඩුව කිව්වේ? දිට්ටි පත් සුස්ක විදාශ මාර්ග හයක් තියෙන තේවුණු කඩුව කිව්වේ ඇයි ඒකනේ ඇයි තේවුණු කඩුව විදර්ශනා විදර්ශනා ඥාන කියන්නේ බෝඩ හරි කියන්න 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 සර් ඒක මේ අනිත්‍ය දුකනාත්ම කියන විදර්ශනාවෙන් බලලා නිසා ඒක මේ අන්න හරි හරි නෝන මාගේ සංශෝධනය කරන්න දික්තිය කියන්නේ
ප්‍රඥාව සප්ත විසුද්ධිය එනකොට දිට්ඨිය කියනකොට වෙන්නේ ප්‍රඥාවනේ සීල සමාධි ප්‍රඥා කියන කොටටයි අයිති වෙන්නේ දිට්ඨි පත්ත කියනකොටම සෝවාන් ඵලය එයා තමයි ප්‍රඥාව තෙවුණු කඩුව කිව්වේ ප්‍රඥාවන්ත නිසා සද්දා විමුක්ත කියනකොට මොට්ට කඩුව කිව්වට එයාට ප්‍රඥාව ටිකක් අඩුපාඩු නමුත් සෝවාන් ඵලය සාක්ෂාත් කරා නමුත් ප්‍රඥාවේ අඩුපාඩුකම් තියෙනවා අන්න ධම්මානුසාරී කියන්නේ ධම්මානුසාරී ප්‍රඥාව ප්‍රේරකට සෝවාන් වෙලට මාර්ගෙ පෙළඹුණා ආම සෝවාන් වෙලා නැහැ අන්න හරි ප්‍රඥාවන්ත ප්‍රඥාවයි සද්ධානුසාරී කියනකොට සෝවාන් ප්‍රේරකට සාම සෝවාන් වෙලා නැහැ සද්ධා තවත් පොඩි ප්‍රශ්නයක් අහනවා මොකද්ද නෝන මේ සද්ධාව පැත්තකට ටිකක් තල්ලු කරේ ඇයි සද්ධාව ටිකක් තල්ලු කරේ ඇයි පැත්තකට සද්ධාවේ නිර්වාණි ලබන්න අමාරුනේ සද්ධාව විතරක් ඇතු කරගෙන ඉන්නේ නෝන ඒක නෙමෙයි උත්තරේ මාර්ග ඥානයක් නෙමෙයි මාර්ග අංගයක් නෙමෙයි සද්ධාව පැහැදිලිද මාර්ග අංගයක් ප්‍රඥාව මාර්ග අංගයක් සද්ධා මාර්ගාංගයක් නෙවෙයි. තවත් කාරණයක්. දහසක් නයින් සෝවාන් මාර්ගසිත හදද්දි නෝනලා විමෝක්ෂ තුනෙන් එකක් අයින් කරා. මතකයි? අන්න ඒක. විමෝක්ෂ තුනෙන් එකක් අයින් කරා. අන්න ඒක. හරි. සකවාදී පරිචය එතකොට කියනවා හංචි සද්ධානුසාරී යත්ති සද්ධානුසාරී පුද්ගලෙක් ඉන්නවා. එබැවින් පින්විත සත්‍යාර්ථ පරමාර්ථයේ පුද්ගලයා දක්නා ලැබෙයි කිය යුතුමයි කියලා විස්තර කරනවා. එතකොට විස්තර කරනවා දේශී ආසුප්පහ සෝතාපට්ටි අත්ති කත්වා තේන කාරේන පුද්ගල උපලබ්ධෙන් සත්‍යකට පරමාර්ථය සෝතාපන්න පුද්ගලයෙක් ඇති කරුණ කොට ඒ කරුණෙන් සත්‍යාත පරමාර්ථ වශයෙන් පුද්ගලයා දක්නා ලැබේද සකවාදී පුජා එසේ ඔව් පළමු සෝතාපන්න නොවි පසුව සෝතාපන්න වන කිසිවෙක් ඇද්ද පළමුවෙන් සෝතාපන්න නොවි පසුව සෝතාපන්න වෙන කිසිවෙක් ඇද්ද ඔව් ඉන්නවා පළමු පුද්ගල නොවි පසුව පුද්ගල වෙන කිසි අහන්න බලන අර ප්‍රශ්නේ මේ ප්‍රශ්න අහන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නට හාමු කරලා ඉස්සෙල්ලා ප්‍රශ්නට ඇටච් කරලා සම්බන්ධ කරලා පළමු සෝතාපන්න නොවේ පසුව සෝතාපන්න වෙන කිසිවෙක් ඇද්ද කියලා ඕව කියනවා කිව්ව හැටි ආනෝ එහෙනම් පළමු වෙන පුද්ගලයෙක් නොවේ පසුව පන පුද්ගලයෙක් වෙන කෙනෙක් ඉනොත් එතකොට කියනවා ඒස්නෝ අන්තිමේදී උත්තර දී ගන්න බැරි වෙනවා බලන්න 285 ඡේදය 286 අර වගේම සකෘදාගාමි නොවේ අනාගාමී නොවේ අරහත් නොවේ උපතෝ භාග විමුක්ත නොවේ පළමු ප්‍රඥා විමුක්ත නොවේ ආදි වශයෙන් සද්ධානුසාරී නොවේ ධම්මානුසාරී නොවේ එතකොට කියනවා ඕ කියලා බලන්න කරුණා කරලා එතකොට පළමු පුද්ගල නොවේ පසුව පුද්ගල වෙන කිසිවෙක් අද පළවෙනි පස් අර 286 වෙනි පළවෙනි ඡේදයට අදාළයි එතෙ එසේ නොකිය යුතු කියලා අනිත් පැතර කියාගන්න බැරි වෙනවා දැන් එසේ නොකෙද ඒතකොට 287 සෝතාපන්න පුද්ගල ඇති කරුණ කොට ඒ කරුණින් සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගල දක්නා ලැබේ එසේය දැන් එතකොට ජාති ප්‍රතිපatti උත්පත්ති කියන කරුණු විස්තර වෙනවා මෙතෙන්දී කරුණා කරලා බලන්න පටිවේදාන යෝගයේ අවසාන අත්තිකෝ සෝතාපත්ති හුත්වා න සෝතාපන්නෝ හෝති බලන්න කරුණාවෙන් එතකොට පළමු සෝතාපන්න වී පසුව සෝතාපන්න නොවන එතේ ඉන්නවා පළමු පුද්ගල නොවි පළමු පුද්ගල වී පසුව පුද්ගල නොවන I'm sorry පළමු පුද්ගල වී පසුව පුද්ගල නොවන කිසිවෙක් ඇද්ද ආ එසේ නොකේද කියලා බලන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ සකවාදීන් ප්‍රශ්න අහන්න එක ප්‍රශ්නයක් ඇහුවනම් ඒ ප්‍රශ්නේ උඩ තවත් ප්‍රශ්න 10කට අනු කරුණු හදා ගන්න පුළුවන් විදියට තමයි ප්‍රශ්නේ එන්නේ. එහෙනම් බලන්න පළමු සෝතාපන්න වී පසුව සෝතාපන්න නොවන කිසිවෙක් ඇද්ද කියලා අහුවම ඒකම අහනවා පළමු පුද්ගල වී පසුව පුද්ගල නොවන කිසිවෙක් ඇද්ද? එසේ නොකිය යුතුයි.
දැන් බලන්න පළමු සකෘදාගාමි පළමු අනාගාමි පළමු අනාගාමි නොවන කෙසියක් ඇද්ද ඔය කියනවා ඒ කිව්වෙන් පස්සේ අර නොවන කෙසියක් ඇද්ද මේසේ නොකීතිය කියලා බලන්න මේ එකට එක සම්බන්ධ කරලා අහන්නේ ප්‍රතිවාද ප්‍රති වේදාන යෝගය අවසන් කරනවා ඊට පස්සේ ඔව් ඒකට අද වැඩි ඉස්ස නැත්තම් මට තේරුණා සර් දැන් ඇති නේද අද ගොඩක් කරා සර් ඇත්ත නෝනා ඒ වුණත් මේකයි නෝනා මේක ඉවර කරන්න ඕනේ කියලා හිතන තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මම කොහොම හරි මේ සප්ත ප්‍රකරණයක් කරන්න ඕනේ ඒකට ඉඳ තියා ගන්නත් අවශ්‍යයි ඒක නිසා මේව මොකක් හරි අවසන් කරලා තව එහෙමනම් මිනිත්තු මේක පටිගාණ යෝගය අවසන් කරමු එහෙනම් නවත් අබ්බෝ පුද්ගල උපලබ්ධි සත්‍යකට පරමත්තේ නාති සංඝා ඒක සංඝහ කරන කැටි කරලා කුඩා කරනවා සංකෝචනය කරනවා තත්‍යාද පරම පුද්ගල දක්නා ලැබෙයි නොකී දු ඔන්න අෂ්ටාදි පුද්ගල සංඛ්‍යාත පුරුෂයෝ අට්ටි පුත්ත මේ කියනෝනේ අෂ්ටපුර පුද්ගල අපි මේ මේ මොනවද සංඛ්‍යා බඳින ගාථාවේ කියනෝනේ අෂ්ටපුර පුද්ගලෝ කියලා කියනෝනේ සතර දෙනෙක් ඇත්තාහු නොවේද අෂ්ට ආර්ය පුද්ගල සංඛ්‍යාත පුරුෂ යුගයෝ හතර දෙනෙක් ඇත්තාහු නොවේද අපි සංඛ්‍යා බඳින ගාථාවේ ඇතුලේ තියෙනෝනේ ඔව් සකවාදීන් දෙන උත්තරේ ඔව් එදා අනුയോഗ තපන බෙබෙන් ආර්ය අෂ්ටාංග පුද්ගල සංඛ්‍යාත පුරුෂ පුද්ගල සතර දෙනෙක් ඇතේ කියලා කියන්නම භවතේ හි සත්‍යාර්ථ පරමහංස පුද්ගල දක්නා ලැබෙයි කියේ ഇതുමයි ස්ථිර කරනවා ඒගොල්ලන් පාපනා 290 සකවාදී පුච්චාව අෂ්ටාංග පුද්ගල සංඛ්‍යාත පුරුක පුරුව එතකොට සකවාදීන් මේ ප්‍රශ්නේ අරගෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා සතර දෙනෙක් ඇතේ කරුණ කොට ඒ කරුණේ සත්‍යාර්ථ පරමහංස පුද්ගල දක්නා ලැබෙයිද ඔව් අස්තාර්ය පුද්ගල සංඛ්‍යාත පුරුෂ යුගයෝ සතර දින බුදුන් පහළ වීම හේතුවෙන් පහළ වෙද්ද එසේ කියුවා බුද්ධ පාතුර්භාතයෙන් පහළ වේද බුදුන් බුදුහාඳුරෝ පහළ වෙන නිසා බුද්ධ පාතුර්භාවය නිසා පුද්ගලෝ පහළ වෙනවාද කියලා අහනවා එතකොට කියනවා එසේ නොකීතු බලන්න එන ඒගොල්ලන් අහන ප්‍රශ්නේ උත්තරයකට ගුණ කරනවා ඒ වගේම ඒ ප්‍රශ්නෙන් තවත් ප්‍රශ්න හතරක් පහක් නිෂ්පාදනය කරනවා මෙන්න අපේ මොග්ගලී පුත්‍ර ස්වාමීන් වහන්සේගේ දක්ෂතාවය 291 පුද්ගලෝ බුද්ධ පාතු භාවෝ පවත්තති පාතු භවතිති ආමන්ත ඕ පුද්ගලය බුදුන් පහළේම හේතුවෙන් පහළ වේද ඕ භාගවතුන් භාගවත් සම්බුද්ධයන්ගේ පරිනිර්වාණයේදී පුද්ගල උසුන් වේද පුද්ගල නැද්ද ඒ උසුන් වේ කියන්නේ නැති වෙනවා ත්‍රිවිධන් පාන විර නැති වෙනවද එසේ නොකීති මෙන්න 17 වෙනි අංකය 17 වෙනි අංකය සංගාණ යෝගය විස්තර කරපු තැන න හේව මත්තබ්බෝ කියලා කියනවා එහෙමනම් තවත් පොඩි ප්‍රශ්නයක් මං අත්ත වශයෙන්ම නෝනලා කරුණාවෙන් නෝනලාට තියෙන අපහසුකම් නෝනලාට තියෙන අඩුපාඩුකම් කරුණා කළ දැනුම් දෙන්න. ධාර නෝන කිව්වගේ දැන් ඒක හදාගත්තත් හදා නොගත්තත් මම ඒක කොහොම හරි ලැබෙන සතියට ඉස්සෙල්ල නෝනට වගේ අතට ලැබෙන සරස්සනවා. සර් දැන් අපි ඉවර කළේ සංගාණ යෝගය සර්. ඔව්. ඒ ඉස්සෙල්ලා කළේ ප්‍රතිවේදාන යෝගය. සර් ඒවයි එක එක තියෙන වෙනස්කම් මොකක්ද කියලා නිකන් ඒ ටයිටල්ස් වල පැහැදිලි කරගන්න අපහසු වෙන්න පුළුවන් ඒකට වෙනම ප්‍රශ්නයක් නමුත් මේ ධර්මය නම් අනිවාර්යයෙන්ම ඒ අපහසුව මැඩපවත්වලා අනුග්‍රහය දැක්වීම අපේ යුතුකම. ඒ නිසා කරන්නේ සංගාණියෝගේ නම් ඒක තේරුණා ඒකට අෂ්ටපුරුෂ පුජ්‍යලෝ ගැනමයි අහලා තියෙන එක. ඔව්. ඒක තේරෙනවා. ඒ කිය ප්‍රතිවේදාණියෝගේ ඒක. ඔව්.
හරි ප්‍රතිවේදාන යෝගේ මම විස්තර කරන්න නම් ඊළඟ දවසේ තෙරුවන් සරණයි නාටකාණු යෝගේ අර කල්යාණ යෝ ඒක නම් තේරෙනවා ඒකෙදි කල්යාණ යෝගේ නම් සම්පූර්ණ කර්මය ගැන කුසල කර්මය ගැන හරි තේරෙනවා එකක් එකක් ගැන ඒ තියෙන 18 ඒ 18ේම තියෙන වචන වල තේරුම් මම විස්තර ඊළඟ දවසේ කියා දෙනවා තෙරුවන් සරණයි මොකද මේ මේ ටික බලා ගන්න තව ඩිංගයි තියෙන්නේ පුද්ගල කතා විවර කරන්න ඉතාලම සුළු කොටසයි තාම තියෙන්නේ අපිට ඒක නිසා චුට්ටක් කරුණාවෙන් ඡේද බලාගෙන ඉන්න ඡේද බලන්න එක දෙවෙනි කාරණේ නෝනල කවුරු හරි එක්කනේ මේ එක ඡේදය මේ කුඩා ඡේදය බිල්ඩ් අප් කරන්න නිකන් තමන් හුරු වෙන දැන් නෝනල අත්ත වශයෙන්ම තේරුම් ගන්න අපි ඒගෙන ගන්න කාලේ ඡේද ලියලා පිටු 50 ලියාගෙන ගිහිල්ලා දෙනවා. ඉතින් බලලා හරියනම් හරිය කියනවා වැරදි නම් වැරදි දාලා හදලා තැන් හදලා අපිට හුරු වුණා ඒ වගේවා. එහෙම කරන්නම ඕන. ඒක නිසා මේ කුඩා ඡේදයක නිග්‍රහ දක්වාම මේ ආකාරයට සකවාදී පූජාවද පරවාදී පූජාවද කියලා බලාගෙන ඒ අනුව ගොඩනගන්න මේකේ අඩුපාඩු. දැන් මේ අඩුපාඩු තියෙනවා ගොඩක් මේ ඡේදවල. දැන් මුල ඡේදවල අඩුපාඩු නැහැ. ඒ ඡේදය දිහා බලාගෙන මේ ඡේදය බිල්ඩ් අප් කරන්න. ඒක ඉගෙන ගන්න. ඒක අනිවාර්යම දෙයක්. තුන්වැනි පිටින් ඒක එහෙනම් අපි අද දැන් අදට නියමිත දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අද නතර කරන්නේ 292 ඡේදය 164 වෙනි පිටුව 165 වෙනි පිටුව එමනම් හැම දිනාටම තෙරුවන් සරණින් දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා නෝල්ලා තුන්වැනි පිටේ උත්සාහවන්තයාට වීරියවන්තයාට පමණයි මේ ධර්මය ඒ නිසා නිස්සද්දව ඉන්නේ එපා අඩුපාඩු තියෙනවා නම් කරුණා කරලා දැනුම් දෙන්න පෙරුවන් සරණයි එහෙනම් අපි දෙයයන්ට පින් දෙමු එතවතාචි අම්මේහි සම්පදන් පුණ්‍ය සම්පදන් සබ්බේ දේව අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍යා එතවතාචි අම්මේහි සම්පදන් පුණ්‍ය සම්පදන් සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍යා එතවතාචි අම්මේහි සම්පදන් පුණ්‍ය සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා උන්නන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සම්පතලං තිරං රක්ඛන්තු ලෝක සම්දේශනං තිරං රක්ඛන්තු